よしゃん。よしゃん。What's that? Good morning. Good morning, sir. Api ada සිංහල පන්තිය තමයි පටන් ගන්න යන්නේ. පුතා කොහෙද ඉස්කෝලේ යන්නේ? ලුක්කේනේ. කොහෙද? කුරුණෑගල. කුරුණෑගලනේ. එතකොට දැන් ඉස්කෝලේ යන්න පටන් ගත්ත නේද මේ අවුරුද්දට? අද ඉස්කෝලේ පාඩම් කීයක් විතර කරලා තියෙනවද? හත පාඩම් හතක් මේ වෙනකොට ඉවරයිද? ඕ ඉච්චරෙක් පොඩ කරයි යනවා. හොඳයි, ගැටලුවක් නැහැ. එතකොට දැන් ගිය අවුරුද්දේ කියන අටේ පන්තියේ පුතේ කීයක් කොච්චර ලකුණු තිබ්බද සිංහල වලට? හත අටක් 78ක් තිබ්බනේ. එනවා දක්ෂ ළමයෙක් නේ. අපිට පන්ති කරගෙන ලේසි, අපි බලමු මොනවද අපිට ලේසි කරන්න තියෙන්නේ කියලා. හරිද? කියන්නේ අපි නිකන් අච්චුපත කතා කරන එක විතරක් නෙමෙයි, සෑම පාඩමකටම අදාළව ටියුට් එකක් දෙනවා. ඒකේ එක්සර්සයිසස් තියෙනවා කරන්න. ඒ හැරුණාම තව කියවන්න පොට්ටියක් අපි හොයාගන්න වෙනවා. යෝසාන් අන්තිමටම කියවපු පොත මොකද්ද? යෝසාන් වීඩියෝ එකත් ඔන් කරන්න පුළුවන්ද මට පොඩ්ඩක් මොන බලා ගන්නත් එක්ක? ඒසන් කොහොමද ඒසන්නේ බාර? මෙහෙමයි යෝෂාන්, දැන් අපි පන්තිය පටන් ගරම් පන්ති ඉවර වෙනකන් අපි වීඩියෝ එක ඔන් කරලා තියන්න ඕනේ ඈ. සිග්නල් මොනවා හරි ගැටලුවක් වුණත් අවුලක් නැහැ. නැත්තම් වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න ඕනේ. නැත්තම් අපි දන්නේ නැහැ නේ දරුවෝ මොනවද කරන්න කියලා. එතකොට අපරාධය, කාලේ අපරාධය, මුදල් අපරාධය යනවා. ඒ නිසා මයික් එක ඕෆ් කරලා තිබුණාට කමන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න. වීඩියෝ ඔන් කරලා තියෙනවා. ඒ කියන්නේ පැය දෙක පන්තිය වාඩිලා ඉන්න බව මට පේන්න බෑ. ඇත්ත ඒක අපරාධයක් වෙනවනේ නේද? කාලය සහ හැමෝගෙම අර පේන්න ඉන්නකොට තමයි අපි දන්නේ. ඔයාලට අපිවත් පේනවා, අපට ඔයාලවත් පේනවා. එතකොට වැරටියක් කරගෙන යන්න ලේසි වෙනවා. මම අහන්නේ යෝෂාන්ගේ, යෝෂාන් අන්තිමටම කියවපු පොත මොකක්ද? කලම්බු කියලා පොත. කලම්බු මහන් රාජ මඩවල කියද? ඔව්, වෙරි ගුඩ්. හොඳයි නේ පොත් කියවනවා කියන්නේ. හොඳයි, ලස්සනයිද පොත? තාමස කියවන්න ගත්තේ නැහැ මම, මේ ළඟදි පොත ගෙනාවේ. ගෙනා කියවන්න බැරි වුණා තාම. හරි, එතකොට ඊට ඉස්සෙල්ලා මම දැන් කියවලා ඉවර කරපු පොත මොකක්ද අන්තිම? අවසානයේ කියෙව්වා සිංහයාට මැදිව කියලා පොතක් සර්. මොකද? සිංහයාට මැදිව.
සිංහයාට මැදේ කාගෙද පොත? ඒක අද ඉඳලා කියවන පොත් කතුරු කවුද කියලා මතක තියාගන්නවා. හරිද? ඔයගෙන අපි මොනවද කියුවේ කියලා කවුරු හරි ඇහුවොත් හරි ඔයාගේ දැනුමට හරි නිතරම පොත වගේම කවුදගේ කතුවරයක් කියන එකත් මතක තියාගන්න. ඒතර අපේ පන්තියේ අපි මේ ඉස්කෝලේ පොත උගන්වනවා වගේම මම ඔයත් එක දිගටම දැන් තව ළමයි දෙන දෙනෙක් ඉන්නවනේ යාළුවා තාම සම්බන්ධ වුනේ නැහැ බලමු. දිගටම මේ කියවන වැඩසටහනක් කරගෙන යන්න. හරි? දැන් මේ සිංහලන ඉගෙන ගන්න. එතකොට අච්චු පොතේ තියෙන කොහොම හරි පාඩම් කරලා අභ්‍යාස ටිකක් කරලා ඒක කරලා විතරක් හරියන්නේ නැහැ. ටිකක් කියවන්න පුරුදු වෙන්න මොනව හරි කවන්න. හරි? ඒක ලොකු වාසියක් වෙනවා කියවන්න පුරුදු වෙන එක විභාගවලදී. කියවන එකකින් කෙලින්ම ප්‍රශ්නයක් අහන්න නැති වෙන්න පුළුවන්. ඒනවට හොඳට කියවන ළමයෙක් ලියන උත්තරෙයි කියවන්න නැති ළමයෙක් ලියන උත්තරෙයි වෙනස උත්තර පත්‍ර බලන අයට හොඳට තේරෙනවා. එනිසා විශාන් අපි පටන් ගන්න ඕනේ මොනවා කරන්නද? ටිකක් වැඩිපුර කියවන්න. හොඳ ඔයා පොත් මාර අනිත් ළමයි දෙන්නකම් පොඩ්ඩක් මේ නිකන් කතා කරන්නේ බලමු. ඔයා මොනවද වැඩිපුර කියවන පොත් මේ කොහෙන්ද පොත් හොයාගන්නේ? පොත් ගන්නවද? පුස්තකාලයට යනවද? ඉස්කෝලේ පුස්තකාලෙන් ගේනවා. ආ ඉස්කෝලේ පුස්තකාලේ. මොකද ඉස්කෝලේ වගේ කුලී ලොක්කන ගුණානන්ද මහාවිද්‍යාලය. ගුණානන්ද මහාවිද්‍යාලය. හරි, වෙරි ගුඩ් නෑ. ඉස්කෝලේ පුස්තකාලේ භාවිතා කරනවා කියන්නේ ඉතාම හොඳයි, ඉතාම හොඳයි. අන්නෙම දැන් අපි හැම සතියකටම පොඩි පොත සති දෙකකට සැරයක්වත් පොතක් කියවලා ඉවර කරන්න උත්සාහ කරමු. හරි? ද්‍රවමාන ලැබෙන සතියේ අපි අය හම්බ වෙනවා නම් හම්බ වෙනකොට ඔය අලුත් පොතක් දැනලා තියෙන්න ඕනේ ගෙදර. හරි? එතකොට තව හතියක් හෝ දෙයක් ඇතුළත ඒක කියවලා ඉවර කරන්න ඕනේ. හරිද? එනිසා මේ කියවන එක ටිකක් පුරුද්දක් විදිහට අපි ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒකේ ලොකු වාසියක් තියෙනවා. ඒකේ වාසිය මෙහෙම පේන්න තියෙන එකක් නෙමෙයි එකපාර. නමුත් ඒකේ ලොකු වාසියක් තියෙනවා. කියවන්න හොරු කෙනෙක් වුණොත් වැඩිපුර කියවන කෙනෙක් වුණොත් ඒක වාසිය වලට සෑහෙන්න තේරෙයි. ඒ නිසා මේ හැම සති දෙකකට සැරයක් පොඩි පොතක් ලොකු එකක් වුණා කමන්නේ කියවන්න පුළුවන්. චූටි පොතක් හෝ කියලා ඉවර කරන්න. ඒ කියලා ඉවර කරාම එසන්නවා කරන්න ඕන වැඩක් තියෙනවා. ඒ තමයි මොකක් හරි කොලයක් හරි පොතක් හරි අරගෙන ඒ පොතේ ලියන්න ඕනි ඔයා කියවපු පොතයි කතුවරයාගේ නම. හරිද? දැන් මම ඔයාගෙන් ඇහුවාම ඔයා අන්තිමට කියපු පොත මොකද්ද කියලා ඔයාට එච්චර මතක්කුත් නැහැ නේද? ඒක නැති වෙනවා ඔයා පොතක සටහන් කරගත්තාම. කවුද ලිව්වේ? මොකද්ද පොතේ නම කියලා ලියන්න. අපි ඒ විදිහට බලමු. අවුරුද්දක් විතර කියවුවොත් අවුරුද්දට අපිට පොත් කීයක් කියවලා ඉවර කරන්න පුළුවන්ද කියලා. නිසා මේ පන්තියේ නිතර නිතර මම ඔයාගෙන් අහනවා සහ ඔයාට මතක් කරනවා ඔයා කොච්චර පොත් මේ වෙනකොට කියවලා තියෙනවද, මොකද්ද අන්තිමට කියවපු පොත ආදී වශයෙන් විස්තර අහනවා. හරි? එනිසා මොකක් හරි ගමන්නේ ළමා කතාවක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්, කවි පොතක් වෙන්න පුළුවන්, ඕනික. එතකොට ඔයාට එම කියවන්න කැමති පොත් තියෙනවනම් අපිට බෙදා හදා ගන්නත් පුළුවන්. එනිසා ඔයා මට තේරෙනවා පොඩ්ඩක් මේ කියවන්න කැමති දරුවෙක් බව ලකුණු 78ක් තියෙනවලුනේ. ඒක අපි තව වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්න ඉස්කෝලේ පොත කරනවා වගේම කරන්න ඕනේ අනිත් එක තමයි වැඩිපුර කියවන එක. හරි? ඒ නිසා නිතරම අන්තිමට කියපු පොත මොකද්ද? එහෙම මතක තියෙන විදිහට අපි පොත් ලයිස්තුවක් හදාගමු. දරුවා පොත කියවලා පොත ගැන පොංචි විස්තරයක් මට කියන්න. මොකද දැන් අපි 10 11 වගේ පන්ති වලට යනකොට කියවන ටිකක් වෙලාව අඩු වෙනවා, වැඩ වැඩි. නිසා දැම්ම කියවලා තියෙන කෙනාට සෑහෙන්න වාසි. ඒ වගේ පන්ති වලට ගියා කියවන්න හුරු වෙච්ච කෙනා දැන් ඔයා මෙහෙම පොත් කියවනවා කියන්නේ. ඊට පස්සේ කියවන්න හුරු වුණාම ඔයා පත්තර බලනවා. හරි? වෙනත් ලිපි කියවනවා. කියවන්න හුරු වෙච්ච කෙනා ඒකට අබ්බැහි වෙනවා. එතකොට මේ පුංචි කතාපොත් කියවන එකේ වාසිය තමයි අන්න එහෙම වෙනත් දේවල් කියවන්න හුරු වෙනවාම එයාට
ඔයාලා හිතන්න සාමාන්‍ය පෙළ එහෙම විභාගයේ ගොඩක් දරුවෝ අමාරු කරගන්න තැන තමයි රචනා වගේ ප්‍රශ්න. ඒ රචනා ලියන්න බැරිකම හන්ද නෙමෙයි මොකක් හන්දද? රචනා වලට කරුණු නැහැ. ඇයි කරුණු නැත්තේ? එයාලා කියවලා නැහැ. කියවලා නැහැ. ඒක කියවන්න උරු වෙච්ච කෙනාට පත්තරේ බලන කෙනාට ආ පුස්තකාල වල හැමදාම පත්තරේ යනවා නේද? සත්‍යයකට සැරයක් කො ඒ පත්තර කියවන්න ඕනේ. ඒ තියෙන ලිපි කියවන්න ඕනේ. එහෙම කියවන කෙනාට කරුණ තියෙනවා ඕනි තරම් ලියයි. හරි. ඒක කාලයක් කියවද්දි තමයි තේරෙන්නේ මම කොච්චර දේවල් ලියගෙන දන්නවද කියලා මතක් වෙන්න ගන්න. එනිසා යෝසාන දිගටම අපි එනක් කියවමු ඈ. ඔයා කොළඹ පොත කියවලා මොහන් රාජ් මඩවලගේ වෙනත් පොත් කියවලා තියෙනවද? ඔය ටිකක් ලොකු අයට ලියපු පොතක් ඕක. කවන්නේ කියවන්න. කවුද තේරෙන්නේ පොත කොළඹ ගන්න ඕන කියලා? මට හිතුණා. හරි යාගේ පොත් ටිකක් ලොකු අයට ලියපු පොත්. හරි. ඒකට කමන්නේ නැහැ. පොඩි කාලෙදිම කියවුවට කමන්නේ නැහැ. අපි එනකොට ඊට වැඩි පොඩ්ඩක් පල්ලෙහැම් පටන් ගමු කියවන්න. හරි. මහන් රාජ් මඩවල කියලා කියන්නේ එයක් නවි අලුත් පන්නේ ලියන කවියෙක්. එයා පොත් ගණනාවක් ලිව්වා. මාගම් සෝලිය, ආදරණීය වික්ටෝරියා, ඊට පස්සේ ලොවීනා. හරි, ලොවීනා. ඊට පස්සේ ඔය කලම්බෝ. මම පොත් හතරක් පහක් ලියලා තියෙනවා. එයාගේ පොත් ටික, එයාගේ පොතේ බලන්න තියෙනවා මුල් පිටු. එයාගේ ලියපු අනිත් පොත් ටික බලන්න මොනවද කියලා. ඒකත් අනිවාර්යෙන් පොතක බලන්න ඕනි. ඒ කතුවරයාගේ වෙනත් පොත් මොනවද කියලා තියෙනව නේද? බෝධිලිමා, මම මගම සෝලිය, මගම් සෝලිය, මාගම් සෝලිය, ලොවීනා, ලොවීනා, ආදරණීය වික්ටෝරියා, රජින රජින ආදරණීය වික්ටෝරියා කියලා තිබුණ නැද්ද? තියෙනවා. ආ. ඒ පොත් ඔක්කොම මේ ටිකක් ලොකු අයට ලියපු පොත්. ලොකු අය කියලා කියන්නේ තරුණ අයට. වැඩි හිටිය කමන්නේ. ඔය කොහෙන්ද පොත ගත්තේ? පුස්තකාලේ ඉස්කෝලේ. ආ, පුස්තකාලේ තිබ්බද? ආ, එහෙනම් කමන්නේ. නෑ, කතාව ලස්සන කතාවක්. තා පොඩ්ඩක් පල්ලෙහැන් අපි වරනට පටන් ගමු ඈ. කමන්නේ, ඔය කියවන්නේ කොහෙන් කියවන්නේ? කියවල අපි ඊට පස්සේ කතා පොත්වල කතා පොත්වලින් ටික ටික යන් අනිත් ඒවා කියවන්. ආ, ඔය දැන් ගුරු ගීතය වගේ පොතක් කියවල තියනවද? ආ, එහෙනම් ගුරු ගීතය පොඩක් පුස්තකාලෙ කියලා දැන් ලබන සතිය හොයන්න ඕනි. මොකද්ද ගුරු ගීතය කියලා පොත තියනවද කියලා? හරි, මම ඉස්කෝලේ පටන් ගත්තා නේ. ඉස්කෝලේ පටන් ගත්තාම ගිහිල්ලා මම බලන්න. කවද පටන් ගන්නෙ? 15 පටන් ගන්නව නේද? ආ, හරි. ඒක ලබන සතිය ගිහිල්ලා අහන්න. පුස්තකාලේ ඉන්න කාගෙන් හරි අහලා බලන්න ගුරු ගීතය කියලා පොතක් තියෙනවාද කියලා. අපි ඒක කියවල බලමු මේ මාසේ. අන්න ඒ ඉතාම ලස්සන පොත්, අධ්‍යාපනය ගැන කියන, ඉගෙන ගැනීමේ වටිනාකම ගැන කියන පොත්. එහෙනම් අපි මේ පන්ති මේ පාඩම් ඉගෙන ගන්නවට සාපේක්ෂව කරන අනිත් එක තමයි මොකද්ද? කියවන එක. ඔයා කියවල ඉවර කරපු ඔක්කොම ලියන්න ඕනේ අර පොතේ. අර මං දැන් කියවනේ චූටි පොත, අලුත් පොතක් ගන්න එපා ඒකට. හරිද? පරණ පොතක් ඉවර වෙච්ච පොඩි ක්වලිටියක් හරි ගවන්නයි ස්ටෙප්ලර් කරලා ඒක ලියන්න ඕනේ අහවල් දවස් දිනේ දාලා. ඊට දිනේ දාලා ඒ පොතේ නම ලිව්වම ඔයාටම තේරේ ඔයාට කොච්චර කාලයක් යනවද පොතක් කියවන්න කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කාලය අඩු කරගන්න. මුල්ම සතිවල සති 3ක් ගියා නම් පොත කියවන්න, ටික දවසක් කියවද්දි ඔයාට පුළුවන් ඒක සති 2කින් සතියෙන් කියවන්න. ඔය වේගෙන් කියවන්න පුළුවන් අය. එතන වේගෙන් කියවන්න පුළුවන් අය ඒ පුරුදු වෙන එක ඉතාම හොඳ දෙයක්. වේගෙන් කියවීම හොඳ හැකියාවක්. හරි. ඒ නිසා ඒක පුරුදු වෙන පුතේ ටික ටික. ටික ටික කියවද්දී තමයි ඒක පුරුදු වෙන්නේ. හොඳ, අපි තව දරුවෙක් කැවිලින බලමු. නොවන්නේ 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 සවාදී නොවන්නේ පන්ති ඉන්නවද? අවසන්. පුතේ අපි දැන් මෙහෙමයි දැන් කියාගෙන හිටියේ. අපි පන්තිය පටන් අරන් පන්ති ඉවරනකම් වීඩියෝ එක ඔන් කරලා තියාගන්න ඕන. එහෙම කියන්න හේතුව තමයි එතකොට අපි පන්ති ඉන්න බව අපිට පේනවනේ. නැත්තම් අපි උගන්නද්දි ගොඩාක් ළමයි කරන වැඩක් තමයි
මේ මොකක් හරි කරලා ඕක මේ මයික් එක මියුට් කරලා දාලා මිනිස්සු නැහැ. පන්ති ඉවර වෙලත් මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේක ඉන්නවා ළමයා නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්න අපි වීඩියෝ කෝල් කරගමු. හරි. එතකොට පන්ති ඉන්න බව අපිට පේනවා. එහෙනම් අපි දැන් තව කෙනෙක් ඇවිල්ලා ඉන්න නිසා අපි නුවන්නේ කොහොමද ඉස්කෝලේ යන්නේ? බෝමිලේ සෙන්ට්‍රල් කොලෙජ් ඒ කියන්නේ කොහෙද? ඩුවෙල කොහෙද පුතා? ඩුවෙල එතකොට හොඳයි. අපි එනං අපි අලුත් පන්තිය පටන් ගන්න යන්නේ. හැබැයි මං දැන් යෝෂාන්ට කිය කිය හිටපු කාරණාව නුවන්නටත් කියන්නම්. නුවන්න මේ මොකද අන්තිමට කියවපු පොත? නොන්නේ ගුරු ගීතය ඕ ඔයා ගුරු ගීතේ කියවවල ගුරු ගීතේ කවුද ලියලා තියෙන්නේ? වැරදුනට කමන්නේ නැහැ. කිය ගුරු ගීතේ කවුද ලියලා තියෙන්නේ? මතකයිද? මතක නැත්තම් මතක නැහැ. එහෙම උත්තරේ කියන්නේ ගැටලුවක් නැහැ. නොවන්නේ කවුද ගුරු ගීතේ ලිව්වේ මතක නැද්ද? නැස හා කමන්න ඒකට වීඩියෝ කොන් කර ගන්න උඩ දෙන්නව නැත්තම් මට පැහැදිලි නෑ ඔයාලා ඉන්නවද නැද්ද කියලා. ඒකයි සමහරලාට මම උගන්නලා තියෙනවා යම් වෙලාවක ළමයි කවුරුත් එතන ඉඳලා නෑ මට පේන්නේ නෑනේ. හදිසි අවශ්‍යතාවයකට ගියාට කමන්නේ නැත්තම් අනිවාර්ය වීඩියෝ කොන් කරගන්න ඕනේ. හරි. ගුරු ගීතේ ලිව්වේ නොවන්නේ තාම ඔන් කරගත්තේ නැහැ. ගුරු ගීතේ ලිව්වේ චෙංගියේ සයිත් මාතාවෝ කියන ලේඛකයා. හරි. අපේ පාඩම මේක ගැන නෙවෙයි. මම දැන් ඔයාලට කියන්නේ අපි මේ පන්තියේ ඒ කියන්නේ මේ පන්තිය අපි ඉස්කෝලේ පොත කතා කරලා ඉවර කරනවා. හරිද? ඒ වුණාට ඉස්කෝලේ පොතට සාපේක්ෂව මෙතනදී කරන්න ඕනේ තව දෙයක්. කියන්නේ අපි ඉස්කෝලේ පොත කතා කරන ගමන් භාෂාව ගැන කතා කරනවා, ව්‍යාකරණ කතා කරනවා, සාහිත්‍ය කතා කරනවා කියන මේ ටික කරගෙන යන ගමන් ඔයාලා කරන්න ඕනේ අනිත් එක තමයි පොත් කියවන එක පටන් ගන්න ඕනේ. මන්ද යෝෂාන්ගෙන් ඇහුවා අන්තිමට කියවපු පොත රසායන පොත් කීපයක් කිව්වා. එයා මේ දවස්වල කියවන පොතකුත් තියෙනවා කියලා කිව්වා. නොවන්නේ මේ දවස්වල කියවන්නේ මොකක්ද? කියවන තාම පොතක් හම්බුනේ නැද්ද? කියවනවද? මොකක් හරි කමන්නේ උත්තරයක් දෙන්න. හරි. එහෙනම් මෙහෙම කරන්නකෝ. මම දැන් යෝෂාන්ට එක පැහැදිලි කරා. මෙහෙම පොතක් ගන්න, එහෙම නැත්නම් කොලටියක් එකතු කරලා පොඩි නෝට් මේ සැට මේ හදාගන්න පොඩි ලියන්න තැනක්. ඒකේ ඔයාලා අද ඉඳලා අද ඉඳලා ලියන, අද ඉඳලා කියවන සෑම පොතක්ම පොතේ නම කතුවරයයි කියවලා ඉවර වෙච්ච දවසයි දාලා පොඩි එකතුවක් හදාගන්න ඕනේ. අපි සති දෙකකට අවමාෂයෙන් ඈ සති දෙකකට එක පොතක්වත් කියවලා ඉවර කරන්න උත්සාහ කරන්න ඕනේ. සති දෙකකට එක පොත. දැන් මේක මේ ඉස්කෝලේ පොතට අදාළ එකක් නෙවෙයි. මේක ඔයාලා දැන් සිංහල විෂය ඉගෙන ගන්නයි විදිහට අපි ළමයි ගාව ගොඩාක් තියෙන අඩුපාඩුව තමයි කියවන්නේ නැතිකම. ඒක හදන්න තමයි මම විතර අපි ඉස්කෝලේ පොත උගන්වන ගමන් ඔයාලට කියවනවා කියන එක වෙනම පුරුදු කරනවා අපි මේ පන්තිය ඇතුළේ. ඒ නිසා
සෑම සති දෙකකට සැරයක්ම උම වශයෙන් ඔයාල එක පොතක් කියවන්න ඕන. එක කතා පොතක් වෙන්න පුළුවන්, කවි පොතක් වෙන්න පුළුවන්, කුමක් හෝ. එතකොට මම ලබන සතිය ඔයාල පන්තියට සම්බන්ධ වෙනකොට මේ සතිය මොකද්ද ඔයාල කියවන්නේ කියලා මට කියන්න ඕන. මේ දවස්වල මෙන්න මේක කියව. ඊළඟ සතිය සම්බන්ධ වෙනකොට ඒක කියවලා ඉවරයි මෙන්න මේකේ කතාව කියලා පුංචි විස්තරයක් කියන්න ඕන. ඔක තමයි මගේ පළවෙනි පාඩම. මොකද්ද? කියවීම කියන එක පුරුදු කරන එක. මම අතොර සත්‍ය දෙකෙන් දෙකට අහනවා, හැම සත්‍යෙම අහනවා. මොකද්ද කියවලා ඉවර වෙච්ච පොත? වල ඉතින් නේද අපි අවුරුද්දක් කියවුවොත් අපි සාමාන්‍ය පොත් 100කට වැඩි කියවලා තියෙනවා. පොත් 100ක් කියවුවා කියලා කියන්නේ අවුරුද්දකට ඒ ළමයා සෑහෙන ලොකු දියුණුවක් ගත්තා කියන්නේ. එයාට එතකොට භාෂාව ගැන, ලියන එක ගැන, කියවන එක ගැන, තේරුම් ගන්න එක ගැන ලොකු පුහුණුවක් හම්බෙනවා ඒකේ. එතකොට කියවන එකේ වාසිය අපිට මෙහෙම ඇස්වලට එකපාර පේන්න නැති වුණාට වෙනත් කිසිම දෙයක් ඉගෙන ගන්නවට වඩා සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන් අපිට කියවන එකේ. දැන් පුතා අහලා ඇති මාටි වික්‍රමසිංහ සූරියන් ගැන අහලා තියෙනව නේද? ඔව් සර්. ඔව් දෙන්නා මේ පාර වීඩියෝ ඔන් කරගත්තේ නැහැ. වීඩියෝ ඔන් කරගන්න ඕනේ නැද්ද? නොවන්නේ අහලා තියෙනවද මාටි වික්‍රමසූරියන් ගැන? ඔව් සර්. ඔව් මාටි වික්‍රමසිංහ මහත්තයා ලියපු පොතක් දෙකක් දෙන්නත් එක්ක කියන්න බලන්න. මේ මේවා අපිට සිංහල වලට අදාළයි. මොනවද? ඔයාලා කියවල තියෙනවද එයාගේ පොත්? මොනවා හරි පොතක්? ආ? මඩොල් දුව. මඩොල් දුව. වෙරි ගුඩ් ආය. යසන් කියලා නැද්ද? කමන්නේ මාටි වික්‍රමසිංහ මහත්තයා මෙන්න මෙහෙම කියන එක දවසක් එයා කියනවා මිනිස්සේ කවුරුදු 100ක් ජීවත් වෙලා ලබන අත්දැකීම ජාතක පොත කියවීමෙන් ගත හැකිය කියලා. මොකද්ද කියන්නේ? මිනිස්සේ කවුරුදු 100ක් ජීවත් වෙලා ගන්න අත්දැකීමක් තියෙනවනේ නේද? අපි අත්දැකීම් වලින් ඉගෙන ගන්න. ඒ අත්දැකීම එකපාර ගන්න පුළුවන් මොකක් කියවන එකද? ජාතක පොත කියවන එක. එහෙනම් පොත්වලින් අපිට මොනවද පුතේ උගන්වන්නේ? අද්දකීක් දෙන්න. නිසා මොනවාම හරි පොතක්. මොනවාම හරි පොතක් හැම සති දෙකකටම සැරයක් කියවමු. අපි බලමු වේගෙන් කියවන්නේ කවුද? වැඩිපුර කියවන්නේ කවුද? එහෙම කියවන කෙනාට පොත් තුනක් අපිට දෙන්න පුළුවන්. අපි ගා පොත් තියෙනවා. ඒවා කියවන්න දෙන්න පුළුවන්. කියවන එක හුරුවක් අබ්බැහියක් කරගන්න ඕනි අපි මේ පන්තිය යම් කාලයක් කරගෙන යනකොට. ඒක ලොකු වාසියක් වේ ඔයාලට. ඔයාලගේ එකක් මේ සිංහල විෂය හොඳට පුරුදු වෙන්න, අනිත් එක ජීවිතේට. කියවන කෙනා ජීවිතය දිහා බලන විදිය සෑහෙන වෙනස්. කියවන්නේ නැති කෙනෙක් ජීවිතය දිහා කෑ ගහලා රණ්ඩු වෙලා ගහමරාගෙන තමයි ජීවිතය දිහා බලන්නේ. හැබැයි කියවන කෙනා බොහොම නිශ්ශබ්දව සංයමයෙන් අධ්‍යක්ෂ මාස්ටරෙන් තමයි ජීවිතය දිහා බලන්නේ. එනිසා මගේ අද මේ පන්තියේ පළවෙනිම ඔයාලට දෙන පණිවිඩය තමයි පුතේ පොත කරන ගමන්, අච්චු පොත කරන ගමන්, ව්‍යාකරණ ඉගෙන ගන්න ගමන් අපි කියවන්න උරු වෙන්න ඕනේ. එහෙනම් අද ඉඳලා පටන් ගන්න ඕනේ. නොවන්නට කොහෙන්ද පොත් හොයා ගන්න පුළුවන්? දැන් යෝෂාන් ඉස්කෝලේ ලයිබ්‍රියෙන් පොත් හොයා ගන්න ඕන. ඔයා කොහෙන්ද හොයා ගන්න? ඉස්කෝලෙන් පුළුවන් හොයා ගන්න. බැස තාම ඉස්කෝලේ පටන් ගත්තේ නැහැ. දැන් සඳ පටන් ගන්නවානේ. ආ අපිට නෑ තාම. ආ ඔයා කඩුවෙල කිව්ව නේද? ආ එහෙනම් ගමන් නැහැ. කොහෙන් හරි ඔය යාළුවෙකින් හරි ඉල්ලගෙන පොතක් දෙයක් බලන්න. ගෙදර පොත් ඇත්තෙන එකක් දෙයක් හරි කියවපු නැති ඒවා. එහෙම හරි බලන්න. එහෙම නැත්තම් මට පුළුවන් PDF පොත් දෙන්න ඔයාලට බලන්න. ඒකතර ලැප් එකේ හරි ෆෝන් එකකින් හරි තමයි බලන්න වෙන්නේ. පොත් හොයාගන්න බැරුණොත් කියන්න. PDF කරපු ඒවා පොත් එවන්න පුළුවන්. එහෙම හරි කියවන්න අපි පටන් ගමු. හරිද? එතකොට අර පොතේ ලියන්න ඕනේ කියවු පොත මොකද්ද? කවද්ද කියවලා ඉවර කරේ? ආදි විස්තර ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි එතනින් ඒ කොටස ඉවර කරලා අපේ පොතට එමු. කොහෙටද? අච්චු පොතට. එතකොට අපිට දැන් 9 පන්තියේ පුතේ සාහිත්‍ය වෙනමයි භාෂාව වෙනමයි කරන්න නැහැ. 10ට ගියාම තමයි සාහිත්‍ය එකක් වෙනම තියෙනවා, භාෂාව එකක් වෙනම තියෙනවා. 9 පන්තිද අපිට කරන්න තියෙන්නේ
එක දිගට මේකේ තියෙන පාඩම් ටික කරගෙන යන එක. පැහැදිලිද? ඒ සඳහා අපි එතකොට අද මේ පටන් ගන්නනේ අන්න ඒ වැඩේ කරන්න අපේ සිංහල පාඩම් මාලාව ගැන සාකච්ඡා කරන්න. හරිද? එතකොට ඔයාලා මේක ටිකක් වැඩිපුර ලියන්න වෙනවා, ටිකක් වැඩිපුර කියවන්න වෙනවා. එහෙම වැඩ කරන ගමන් තමයි සිංහල විෂය ඉගෙන ගන්න ඕනම විෂයක් එහෙම තමයි වැඩ ටිකක් කරනකොට තමයි ඉගෙන ගන්න පුළුවන් වැඩිපුර හැකියාවල. එහෙනම් අපි පටන් ගමු අපේ සාකච්ඡාව. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් පොඩ්ඩක් බලන්න. නමේ ශ්‍රේණිය සඳහා හදපු කාර්යපත්‍රිකාවක් තමයි පුතේ මේ අධ්‍යාපන කාර්යාලයෙන් සකස් කරපු කාර්යපත්‍රිකාවක කොටසක් තමයි මේ තියෙන්නේ. ඒතර මම අද දවසේ පාඩමක් එකපාර පටන් ගන්න යන්නේ නැහැ. නුවන්යාගේ ඉස්කෝලේ පාඩම් ඉස්කෝලේ තමයි පටන් ගත්තේ නෑ නුවන්යටනේ. ඔව් නමුත් යෝෂාන්ට පන්තියේ ඉස්කෝලේ පාඩම් කීපයක් කරලා තියෙනවා. අර ගැටලුවනේ අපි මුල ඉඳලා කරගෙන යම් පොත. හැබැයි ඔයාලා කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් මට බලා ගන්න ඕන. ඒ නිසාම අද පාඩමක් පටන් ගන්නවට වැඩිය පුතාලගේ දැනට තියෙන සිංහල අවබෝධය මොකක්ද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕන. ඒ නිසා අපි තැනින් තැන පුංචි වැඩ ටිකක් කරලා බලමු. එතන මට තේරෙනවා ඔයාලා කොතනද ඉන්නේ කියලා. හරි. ඒක මට වැදගත් ඉස්සරහා පාඩම් ටික කරගෙන යන්න. මේ ඔයාලට පේන්න තියෙන පහත දැක්කෙන පද අකාරාදී පිළිවෙලට සකසන්න කියන එකේ පළවෙනි අකාරාදී පිළිවෙලට හදන්න පළවෙනි කසුන් ඔසුර වසී මිසුරු නවින්දු කියන පද පුංචි කොලයක් කරා හද. එතන මට පුළුවන් ඔයාලා කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒක බලා ගන්න ඕන නිසා තමයි මේ වගේ චූටි ප්‍රශ්නයක් දෙන්නේ. තාම ලේසි එක. කරාදී පිළිවෙලක විතරක් ලියන්න පුතේ. හරි සර්. නොවන්නත් හරිද? අකාරාදී පිළිවෙල කියන එක දන්නවද ඔයාලා? මම මේක වෙනම කියලා දෙනවා. අද නිකන් මේ පොඩි වැඩක් කරන්න. ඒ කියන්නේ අපි දරුවෝ කොතනද ඉන්නේ කියලා බලාගත්තාම ලේසියෙන් ඉගෙන ගන්නගෙන යන්න. ඒක බලා ගැනීම සඳහා විතරයි. යෝෂාන් එක හරිනම් දෙකත් හදන්න. අපි මේ දෙක බලමු ඊට පස්සේ. නොවන්නේ දෙක හදන එකයි දෙකයි දෙකම. එකයි දෙකයි විතරයි. පළවෙනි එක හදුවද නොවන්නේ? ඔව් සර්. හරියන අපි එක බලමුද?
මට පළවෙනි එකේ අකාරාදී පිරවලට හැදුවාම උත්තරේ කියන්න නොවන්නේ බලන්න. අකාරාදී පිරවලට දැම්මහම මේ වචන ටික කොහොමද එන්න ඕන? මුලින්ම කවුද එන්න ඕන? ඉසුරු. ඉසුරු very good. ඊට පස්සේ ඔසුර. ඔසුර very good. ඊට පස්සේ පසුන්. Very good. කසුන් ඊට පස්සේ නවින්දු. නවින්දු. වසීම්. වසීම් very good. ඊට පස්සේ මට දශානත් කියන්නේ කී උත්තර ටික? දශාන. ඉසුරු ඔසුර. ඔසුර. මොකද පුතේ ආයේ? ඉසුරු ඔසුර පසුන් නවින්දු වසීම්. වසීම් very good. දෙවෙනි එකත් හතර කියන්නේ. මහරගම මාවනැල්ල මීගමුව මුල්ලේරියාව මොරටුව. මොරටුව. නොවන්නේ උත්තර ටික කියන්නේ. දෙවෙනි එකට දෙවෙනි එක හදුවද නොවන්නේ? තාම හදනවාස. ආහාරයට හද. හැමින් හද. අදිසි නෑ. හරි සර්. කියන පුතේ මහරගම මීගමුව මොරටුව මුල්ලේරියා මාවනැල්ල. ආ එතන පුංචි ගැටලුවක් තියෙනවා නුවන්නේ. මොකක්ද නද ගැටලුව? එතන තියෙන ගැටලුව තමයි නුවන්නේ. දැන් මහරගම කියන එකේද අපි අකාර මා අකාරාදී පිළිවෙල ගැන පාඩමක් වෙනම කියලා දෙනවා. අද මේ පාඩම නෙමෙයි නිකන් පොඩි අර ඔයාලගේ තැන පොඩ්ඩක් බලාගන්න විතරයි. එතනදී පුතේ දැන් මහරගම කියන එක හැදෙන්නේ දැන් මයන්න හැදෙන්නේ කොහොමද? මයන්න හැදෙන්නේ මොන මොන අකුරු දෙකක් අහුවෙලාද? අල් මයන්නයි අයන්නයි එකතු වෙලානේ නේද? යෝෂාන් කියන එකේ යෝ හැදෙන්නේ කොහොමද? අල් යයන්නට මොකක් එක්ක අහුවෙලාද? අල් යයන්නට ඕ එකතු වෙලා. අල් යයන්නයි ඕ තමයි යෝ හැදෙන්නේ. නුවන්නයා කියන එකේ නු හැදෙන්නේ කොහමද? නු. අල් නයන්නට ඌ එකතු වෙන. ඌ එකතු වෙනා නේ. එහෙම අකුරු එකතු වෙලා තමයි හැදෙන්නේ. එතකොට බලන්න මේ වචන පහේම මුල තියෙන අකුරු මොකද්ද එහෙනම්? මයන්න. අල් මයන්න පුතේ. මයන්න නෙමෙයි. අල් මයන්න. හරිද? අල් මයන්නට අයන්න එකතු වෙලා තමයි මහරගම කියන එකේ මයන්න හැදෙන්නේ. එහෙනම් මුලින්ම හොඩි අපිට හම්බ වෙන්නේ මොකද? අයන්නනේ. එනිසා මහරගම එක. ඊට පස්සේ බලන්න මාවනැල්ල කියන එක හැදෙන්නේ අල්මයන්නට මොකක් එක්ක වෙලාද මා හැදෙන්නේ? මාවනැල්ල කියන එකේ මා හැදෙන්නේ අල්මයන්නට මොන අකුර එකතු වෙලාද? මා ආයන්නනේ. ආයන්න. එහෙනම් ආ එකතු වෙලා. ඔව්. ආයන්න එකතු වෙලා. එහෙනම් දෙවෙනියට එන්න ඕනේ වචනේ මොකද්ද? මාවනැල්ල ඇයි පළවෙනි එකේදී අයන්න එකතු වෙලා මහරගම හැදුනා. මාවනැල්ල කියන එකේදී ආයන්න එකතු වෙලා මා හැදුනා. ඊට පස්සේ අයන්න ආයන්. ඊට පස්සේ එන්න ඕනේ මෙතන තියෙන අකුර වල හැටියට මීගමෝනේ යන්නනේ. එතකොට නිතරම පළවෙනි අකුර හැදලා තියෙන විදිහ බලන්න ඕන. එතකොට නොවන්නගේ කුංජි වැරද්දක් වුණා. මොකද මාවනැල්ල තමයි අගට දාලා තිබෙන්නේ. මම මේක වෙන්නම පාඩමක් විදිහට කියලා දෙනවා එක එක. දැන් දැනට මතක තියාගන්න අකුරු හැදෙන පිළිවෙලට තමයි පුතේ අකාරාදී පිළිවෙල කියලා කියන්නේ. එතකොට අපි සාමාන්‍ය වචනක අකාරාදී පිළිවෙල හොයනකොට බලන්නේ මුල් අකුර දිහා. මේ ඔක්කොම වචන පහම පටන් ගන්නෙ මයන්නේ. මොරටුව, මීගමුව, මහරගම, මාවනැල්ල, මුල්ලේරියා. එතන පළවෙනි අකුර අල් මයන්න. පළවෙනි අකුරේ හොයන්න බෑනේ. එනිසා අපි යනවා දෙවෙනි අකුරට. මොරටෝ කියන එකේ දෙවෙනි අකුර තමයි මෝ හැදෙන්නේ අල් මයන්නට ඕ එකතු වෙලා. ඔයන්න.
මේ ගමෝ කියන එකේ දෙවෙනි අකුර තමයි මී හැදෙන්නේ අල්මායනට ඊ එකතු වෙලා ඊයන්. මහරගම කියන එකේ දෙවෙනි අකුර තමයි අල්මායනට අයන් එකතු වෙලා මයන් හැදෙන්නේ නිසා අයන්. අන්න ඒව දෙවෙනි පළවෙනි අකුරෙන් බැරි නම් දෙවෙනි අකුර බලන්න. එහෙම බැලුවාම දෙවෙනි අකුර අකාරාදී හෝඩිය ඇතුලේ එන පිළිවෙලට තමයි අපි අකාරාදී පිළිවෙලට දාන්නේ. මේක මම වෙනම කියලා දෙනවා. පොඩ්ඩක් මතක තියාගන්න. අකුරු හැදෙන විදිය දැනගන්න ඕනේ පුතේ අකාරාදී පිළිවෙල හොයාගන්න. මේක වෙනම පාඩමක්. අපි වෙනම ඉගෙන ගමු. පොඩ්ඩක් මට ඔයාලා ඉන්න තැන විතරයි බලා ගන්න ඕනේ. එහෙනස අපි එතනින් උඩට යමු පොඩ්ඩක්. වෙන ප්‍රශ්නයක් කියන්න. දැන් මම ඔයාලට මෙන්න මේක දෙනවා. මේ නමේ පන්තියේ කාර්යපත්‍රිකාවක්. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගහපු නමේ පන්තියේ දරුවන්ට දෙන්න තියෙන පත්‍රිකාව කොටසක් මේ. මේක අපි පස්සේ කරන මුළු පත්‍රිකාවම ඔයාලා පොඩ්ඩක් බලන්න තමයි මම මේක දෙන්නේ. අපි මෙන්න මේ වචනවල තේරුම පොඩ්ඩක් ලියමුද බලන්න. මේකෙන් ඔයාලට මම පණිවිඩ දෙකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. තව පුතෙක් සමාධිනේ මේ කවුද? දෙව් මේ පන්තියට ඇවිල්ලා දින්නේ. දෙවියන් පන්ති ඉන්නවද? ඔව්. හරි. දෙවියන් දැන් අපි කතා කරගෙන ඉන්නේ. අපි මේ පාඩමක් පටන් ගත්තේ නෑ මොනවද? හොඳද? අපි මේ අලුත් පන්තියේ දරුවෝ කොයි වගේ තැනකද ඉන්නේ කියලා බලන්න පුංචි අභ්‍යාස ටිකක් කරන ගමන් ඉන්නේ. ඒ නිසා පාඩමක් පටන් ගත්තේ නෑ. ගැටලුවක් නෑ. දෙවමිත් මේ වැඩේ කරමු එකට. දෙවමිත් වීඩියෝ ඔන් කර ගන්නවට මට පොඩ්ඩ බල මේ ඔන් එකේ තියෙන නැත්නම් ළමයි එහෙම ගියාම හොයන්න බෑ එකයි. වීඩියෝ ඔන් කර ගන්න මයික් එක ඕෆ් කර ගන්න. ප්‍රශ්නයක් ඇහුවොත් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. හරි. දැන් මේ වචන ටික වල තේරුම ඔයාලා දන්නවද කියලා පොඩ්ඩක් බලන්න. නුවණ කියන්නේ මොකද්ද? මූර්ත ජනයන් ආවොත්. නුවණ කියලා කියන්නේ මොකද්ද? දන්ත ජනයන් ආවොත්. තේරුම් පුතේ ලියන්න බලන්න. මේක ටිකක් අමාරු වැඩක්. මේකට කරන්න ඕනේ වැඩේ මම අද කියලා දෙනවා. මේක විභාගේ දෙන ප්‍රශ්නයක්. මේකට කරන්න ඕනේ එක කියලා දෙනවා. මේ පාඩම් නෙමෙයි නිකන් අපි පොඩි අභ්‍යාසයක් කරන්න. නුවණ කියන්නේ මොකද්ද? මූර්ධ ජනයන් ආවොත්. නුවණ කියන්නේ මොකද්ද? දන්ත ජනයන් ආවොත්. නුවන්යා ලිවද උත්තරයක්. ඔව් සර්. ඔව් පුතේ. මොකද්ද මූර්ධ ජනයන් ආවොත් නොවන කියන එකේ තේරුම? බුද්ධිය. වෙරි ගුඩ්. ප්‍රඥාව බුද්ධිය කියන එක. නොවන කියලා දන්ත ජනයන් ආවොත් මොකද්ද තේරුම? ඇස. 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 වෙරි ගුඩ්. මෙන්න මේක දෙවෙනි එකත් හදන්න. තුන්වෙනි එක වනය. වනය. යෝසාන් කියන්නේ ඒකට උත්තරේ. වැරදුනාට කමන්නේ නැහැ. වනය කියලා මූර්ත ජනයන්ෙන් කියන්නේ මොකක්ද? වනය කියලා දන්ත ජනයන් ආවොත් ඒකේ තේරුම මොකක්ද? මූර්ත ජනයන්ෙන් තුවාලය. තුවාලය. මේ කැලය. කැලය. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. ඊට පස්සේ මට කියන්න 5 6යි දෙවුමි. දෙවමි එතන ඔයාලා ලියන් දෙවමි නැද්ද පන්ති ඉන්නවස? ඔව් පුතේ. කියන්න කන සහ කන කියන එකේ තේරුම. වැරදුනට කමක් නැහැ. අපි පාඩම මොනවත් උගන්නලා නැහැ. මේ නිකන් බලන්න ටෙස්ටිං එකක් මේ. ඔයාලගේ තත්ත්වය පරීක්ෂා කරන්න පොඩි වැඩක් විතරයි. කනා කන කියන එකේ තේරුම මොනවා? කනා කියලා මූර්ත ජනයන් ආවොත් තේරුම මොකද? කන කියන්නේ මොනවට? මූර්තජ මේ නයන්න තියෙන එක ඕ
ඇස් පේන්නේ නැති දන්තජ තියෙන එක කන. දන්තජ තියෙන එක කන කියලාද කියන්නේ? කෑම වගේ කන. ඔය අර්ථෙත් හරි. දන්තජ නායන්නේ කන වඩාත් අපි කියනවා ඈ. බත් කන, පාන් කන, රොටි කන එහෙමත් කන කියලා කියනවා. ඒකත් හරි. මූර්තජ නායන්නේ කනා කියලා කියන්නේ කාටද? ඇස් පේන්නේ නැති නෙමෙයි. කනා කියලා කියන්නේ එක ඇහක් පේන්නේ නැති කෙනාට. කාටද? එක ඇහක් පේන්නේ නැති කෙනාට තමයි කන කියලා කියන්නේ. ඇස් දෙකව පේන්නේ නැත්තම් එයාට මොකද කියන්නේ? ඇස් දෙකව පේන්නේ නැත්තම් එයාට අපි කියනවා අන්ධ කියලා. ඇස් දෙකම පේන්නේ නැත්තම් අපි යට කියන්නේ අන්ධ කියලා. තනි ඇහක් පේන්නේ නැති කෙනාට තමයි කනා කියලා, එහෙම නැත්නම් කන කියලා කියන්නේ. කන කියලා දන්තජ නායන්නෙන් කියන පොතේ කර්ණයට, කියන්නේ අපේ මේ කන එහෙමත් කියන. එහෙනම් මෙන්න මේවා. මට එන ඕකේ ඔයාලා අන්තිම එකට උත්තරේ කියන්න. 25 26 දෙකට දල සහ දල. දල සහ දල. මූර්ත දල යන තියෙන දල ඇතාගේ දල. දන්ත දල යන තියෙන එක පත්‍රය. පත්‍රය දල කියලා. ඔව් දල කියලා පත්‍රයට තියෙන ඊට තියෙන ඉන්කම් ප්‍රසිද්ධ වචනයක් තියෙනවා දල කියන එක. මොකක්ද? මූර් පුතේ මෙහෙමයි. මූර්තජ නෙමෙයි මූර්ධජ. මූර්ධ කියන්නේ මොනවටද? මූර්ධ කියන්නේ මුදුනටනේ නේද? මුදුන කියලා අපි වචනේ කියන්නේ ඒක සංස්කෘත වචනේ මූර්ධ. මුදුනෙන් උපන් අකුරු තමයි මූර්ධජ. මඩෙහි උපන් තමයි පංකජ. හරි. එතකොට මූර්ධජ, මූර්ධජ වචනය. එතකොට දල කියන එකට මූර්ධජ ආවොත් ඒක ඇවිල්ලා දත කියන එක. දත. ඇතාගේ දල දල කියලා කියන්නේ මොනවටද? දත්වලට දත් දෙකක් තමයි. දැන් දල දා කියන්නේ මොනවටද? බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවනේ. දන්ත ධාතු කියන එක දල කියලා මූර්තජලයන් આવොත් ඒකේ තේරුම මොකද්ද? දත. දත. දල කියලා දන්තජලයන් આવොත් ඒකේ තේරුම ජලය. මොකද්ද? ජලය. දල කියලා අපි කියනවා ජලයට. එහෙනම් ඔන්න ඕක දැන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ කොටසක් මේ. මොකද්ද? මේ කොටස අපිට උගන්වන්නේ මොන පාඩමද? අක්ෂර වින්‍යාසය. මොන පාඩමද? අක්ෂර වින්‍යාසය. දැන් අද ඉඳලා ඔයාලා මම ඔයාලට දැන් වැඩ දෙකක් දැනට කියලා තියෙනවා. මොකද්ද වැඩ? පළවෙනි වැඩේ මොකද්ද කිව්වේ? සති දෙකකට සැරයක් නිතරම කියවන්න ඕනේ මොකක් කියලාද? මොනවාම හරි පොත. මට ඔයාලා පන්තියට එද්දි කියන්න ඕනේ ආමේ සතියේ සර් මම මෙන්න මේක කියෙව්වා. සති දෙකක් දෙන උපරිම කාලේ ලොකු පොත් නෙමෙයි පොඩි පොත්. දෙවෙනි වැඩේ තමයි ඔයාලා පොඩි පරණ පොතක ඉතුරු වෙච්ච කොළ ටිකක් හොයා ගන්න ඕන. හරිද? කොළ ටිකක් හොයාගෙන ස්ටේපල් කරලා එකතු කරන්න පටන් ගන්න ඕනේ පුතේ. අපි ලියනකොට වරද්දන වචන. අපි ලියනකොට වරද්දන වචන. ඒ වගේ වචන උපරිම භාෂාවේ තියෙයි 500ක්. එන අපිට අක්ෂර වින්‍යාසයේ වරද්දින වචන. හරි. ඔයාලා අර මං කියපු තැන එකතු කරන්න පටන් ගන්න ඕනේ මොනවද? අක්ෂර වින්‍යාසය වරද්දන වචන එකතු කරන්න. ඒකේ ලොකු ආසියක් අපිට තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී. මොකද ඒකේ අක්ෂර වින්‍යාසයේ ආශ්‍රයෙන් ප්‍රශ්න දෙකක් අහනවා සහ ප්‍රශ්න පත්‍රයේ ලියන සෑම වචනයකම අක්ෂර වින්‍යාසයේ වැරදුනොත් ලකුණු කපන සෑම වචනයක. ඒකට පුරුදු වෙන්න තියෙන එකම ක්‍රමය. ඒක පාඩම් කරලා ලියන්න බෑනේ. අක්ෂර වින්‍යාසයේ මෙන්න මේකේ ඉන්නේ නයන්. එහෙම පාඩම් කරන්න බෑනේ. එතකොට මොකද කරන්න ඕන? අපි මේ වචන ලියලා හුරු වෙලා තියෙන්න ඕන. අන්න ඒකට තමයි කරන්න තියෙන ලේසිම දේ. දැන් ඉඳලා අපි ලියනකොට වරද්දන වචන
එකතු කරන්න පටන් ගන්න ඕනි. ඒ කියන්නේ ඒක ලියනවා හරි එක තේරුමත් එක්ක. හරි. එහෙනම් ඒකේ පළවෙනි වචන 26 මෙන්න මෙතන තියෙනවා. ඔයාලා මේ වචන 26 ලියාගන්න ඉක්මනින්. ඒ අදාළ තැන පස්සේ ලියාගන්න බලාගෙන මේ ටික ලියාගන්න. එතකොට ඔයාලා අක්ෂර වින්‍යාසය වචන එකතු කරන තැන වචන දැන් තැන් තැන් තනින් තන අරගෙන එකට දාගන්න ඕනේ. ඒකේ පළවෙනි වචන 26 මෙතන තියෙනවා. මම ඒක තේරුමත් එක්ක කියන්නම් ඔයාලට ලියාගන්න. අද ඉඳන් එතකොට අමාරු වචනයක් දැක්කැටි අර ගොඩේ ලියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක බලලා පොඩ්ඩක් කියවලා ඔළුවට දාගන්න. ආ මේක අපි වරද්දන වචනයක් කිය. තේරෙන්නේ නැති වචනයක් තියෙනවා තේරුමත් එක්ක ලියාගන්න ඕනේ හන්ද මගෙන් අහන්න. දැන් පළවෙනි හතරම ඔයාලා කරන්නේ නොවන කියලා කියන්නේ ප්‍රඥාවට දන්තජ නයන්නාව ඇහැට. එතකොට ඒක තේරුමත් ඉස්සරහින් ලියාගන්න. එතකොට අපිට ලේසි අඳුරගන්න. තේරුම දන්නේ නැති එකක් තියෙනවා අහන්න. දෙවොත් ලියා ගන්නව නේද? ඔව් සර්. ආ ලියා ගන්න. අපි වචන කීයක්ද දැන් එකතු කරන්න යන්නේ? වචන 500ක්. වචන 500ක් එකතු කරගෙන ආයි සිංහල භාෂාවේ අමාරු වචන ලියන එක. අපි ලියද්දි වරද්දේ නේව නැහැ. එතකොට හිතන්න අක්ෂර විඤ්ඤාසය හරි ගස්ස ගත්තා කියලා කියන්නේ ලකුණු කීයක් අපිට ප්‍රශ්න පත්‍රයේදී ලැබෙනවද සාමාන්‍ය පෙරදී මම මේ කියන්නේ. මොකද අක්ෂර විඤ්ඤාසයේ ප්‍රශ්නයක් ප්‍රශ්න දෙකක් වෙනම අහනවා. අනිත් එක මුළු ප්‍රශ්න පත්‍රයේම එක වචනයක් වැරද්දුවත් අක්ෂර විඤ්ඤාසයේ එක අකුරක් වැරද්දලා තිබ්බත් ලකුණු අඩු වෙනවා. ඒකෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ කාලේ ඉඳලම අමාරු වචන එක්ක උපරිම වචන 500ක් තියෙයි අමාරුය. කියන්නේ අමාරුය කියන්නේ වරද්දන ඒවා. ඒ ටික පුරුදුනා කියන්නේ වැඩේ අහවර. ඊට පස්සේ මම ලියාගත්ත වචන ආශ්‍රයෙන් නිතරම ඔයාලට පුංචි පුංචි වැඩ දෙනවා කරන්න. අද නෙමෙයි අද පාඩමක් අද මම එකක්වත් උගන්වන්නේ නැහැ අලුත් පාඩම් නිකන් මේ ඉස්සරහට අපි කරන්න ඕනේ මොනවද කියන එක ගැන අදහසක් විතරයි අද කියන්නේ. පළවෙනි වැඩේ කිව්වා සති දෙකකට චූටි පොතක් කියවන්න ඕනේ. දෙවෙනි වැඩේ අක්ෂර විඤ්ඤාසයේ වචන එකතු කරන්න පටන් ගන්න ඕනේ. මේක තේරුම ඔක්කොම ලියාගත්තද? ගැන කියලා කියන්නේ මොකද්ද? හත්වෙනි එක නොවන්නේ ගැන හත්වෙනි එක මොකද්ද තේරුම? ආ එමිලියාද එමිලියාද
ලියන ඉවරණම් කියන්න සෑම වචනම තේරුමත් බලා ගන්න ඕනේ. ඒක තේරුමත් එක්ක තමයි අකුරු වෙනස් වෙන තැන් තියෙන්නේ. එතකොට මේ වගේ වචන එකම වචනය අකුර විතරක් වෙනස් වෙන ඒ වගේ තේරුම දැනගන්න ඕනේ. එහෙම නොවන ඒවා එච්චර අදාළ නැහැ. සර් ගැන කියන එකට දන්නේ නැහැ. හත්වෙනි එක ගැන ඒ කියන්නේ පුතේ මූර්ධජන යන්න ඒ කියන්නේ ගණන් කරනවා කියන එක. මේකේ මට ලස්සනට ලියන්න අමාරු නිකන්. ගණනය කියන එක ගණන් කරනවාට අපි කියන්නේ ගණනය කියලා. ගැන කියන්නේ ඒක. තව දන්නේ නැති ඒවා තියෙනවා අහන්න. කුළුණු කියලා කියන්නේ මොකද්ද? කුළුණු කියලා කියන්නේ කරුණාව. අනිත් කුළුණු මොකද්ද එතකොට? මෝරුදජන යන්න එන්නේ කුළුණු කරුණාව නම් අනිත් කුළුණු මොකද්ද? අනිත් කුළුණු ඇවිල්ලා අර කුළුණු කියලා කියන්නේ අපි අර ගෙවල් ලේ මහදන් දිහ දන්නේ කුළුණු නෙළුම් නෙළුම් කුළුණ. ආ ඒක. ඇල කියලා කියන්නේ ඇල කියලා මෝරුදජ රයන්න આવොත් ඒකේ තේරුම දියපාර. එහෙනම් දන්තජ ලයන්න එන ඇල කියන එකේ තේරුම මොකද්ද? අපි කියන්නේ ඇල වෙනවා. ආ මේ ඇලයට නිදා ගන්න එපා කියලා. අන්න ඒ ඇල පැත්ත කියන එක. ඇල වෙනවා කියන්නේ මොකද්ද? පැත්තකට බර වෙනවා කියන්නේ. පැල කියලා කියන්නේ මොකද්ද? මෝර්ධජ ලයන්න. මෝර්ධජ ලයන්න එන පැල කියලා කියන්නේ ඇලයි. පැලය පැලය කියන එක. ඔව්. පැලේ. එතකොට දන්තජ ලයන්න එන පැල මොකද්ද? කුඩා නිවාසේ. අන්න හරි. හේන් වල එහෙම හදන්නේ අපි පැල කියලා එක. තුල කියා දිසේ එතකොට? කුලද? තුල තුල. තුල කියන්නේ පොතේ මම. තුල මූර්ධජ ලයන්න આવොත් ඒකේ තේරුම ඇතුල. එතන දාන්තජ ලයන්න આવොත් මොකද්ද? දාන්තජ ලයන්න આવොත් ඒකේ තේරුම අපි කියන්නේ තුලණය කියලා. තුලණය කියන්නේ මොනවටද? දැන් ඔය ඔව් තුලණය කියලා කියන්නේ සමාන කරනවටනේ. දැන් ලග්නයක් තියනවා දැකලා තියෙනවා තුලා කියලා. තුලා ලග්නය. අහලා තියෙනවා. තුලා ලග්නේ මොකද්ද සංකේතේ? තරාදියක් තියෙන. ඇයි තරාදිය තමයි අපි තුලණය කරන්නේ මනින් සමාන කරන්නේ. නැහ මේ තුල කියලා කියන්නේ සමාන කරනවා තුලණය කරනවා කියන්නේ. කුල කියලා කියන්නේ මොකද්ද එතකොට? කුල කියලා කියන්නේ මූර්ධජ ලයන්න આવොත් පර්වතය කුල. දැන් සමන් කුල කියන්නේ සමන්ත කෝට පර්වතය කියන එක නේද? මේ කුල මොකද්ද? දන්ත ජලයන් આવොත් තේරු මොකද්ද කුල කියන්නේ? කුලය. දැන් අපි සමනල කන්දට කියන සමාන පදයක් තමයි මොකද්ද පුතේ? ගෝත්‍රය. ඔව් ඒක කුලය කියන්නේ ගෝත්‍රය කියන එක. කුලය ගෝත්‍රය. දන්න තියව තියන අහන්න. අලු කියද්දි සර්? අලු කියද්දිත් එහෙම. අලු කියලා මූර්ධජ ලයන්නට අපි කියන්නේ පාට. අලු පාට. දන්තජ ලයන්නෙන් අලු කියලා කියන්නේ මොකක්ද? දැන් පුතාලා අහලා තියෙනවද මාතලේ තියෙන ප්‍රසිද්ධ පන්සලක්, මාත් ලෙන් විහාරයක් මොකද්ද? මාතලේ මොන ලෙනද? අලු විහාරය. මාතලේ අලු විහාරය. අලු ලෙන. ඇයි ඒකට අලු ලෙන කියලා කියන්නේ? ඒකේ පාලි නම තමයි ආලෝක. එහෙනම් අලු කියලා කියන්නේ මොකද්ද? දන්තජ ලයන්න આવොත් තේරුම ආලෝකය. ආලෝකය.
ඔයාලා මාතලේ අලුලෙන බලන්න ගිහිල්ලා තියෙනවද? දවල් පල පොතේ පළවෙනි පාඩම තියෙන ශ්‍රීපාදය ගැනනේ. අච්චම්ම කෙනෙක් ශ්‍රීපාදය කරන් ගියපු හැටිනේ. ඔයාලා ඒක කියවුවද? අනුවන් නැහැ පාඩම කරේ නැහැ නේද පළවෙනි පාඩම? නොවන්නේ කරලා නැහැ නේද පාඩම? නැහැ සර්. එහෙනම් අපි මුල ඉඳලම කරයියම්. නැත්තම් යෝසාන් කරලා තිබ්බට සමාධි කරා. සර් පිළි කියන එකට උත්තරේ කියන්නකෝ. පුතේ පිළි කියන්නේ මෙහෙම. පිළි කියන මෝර්ද ජලයන්නේ පිළි කියන එකේ තේරුම උපසර්ගය. දැන් අපි කියන්නේ පිළි ගන්නවා. හරි. ඊට පස්සේ පිළිබඳ ඒ උපසර්ගය. උපසර්ග උපසර්ග ගැනත් මම කියලා දෙනවා ඈ. නිකන් දැනගෙන උපසර්ග කියලා ලියා ගන්න උපසර්ගය. ඒක තේරුම නෙමෙයි ඒක උපසර්ගයක්. පිළිගන්නවා පිළිබඳව ආදි වශයෙන් අපි ලියද්දි මේ පිළි කියන එකේ තේරුම පිල්ලම කියන එක. පිල්ලම කියන එක. පිල්ලම් කියන්නේ මොනවටද? අපි ඒ අකුර වලට දාන්නේ හල් කිරීම, පා පිල්ල, ඉස් පිල්ල, අන්නේ පිල්ල. දන්ත ජලා යන පිළි කියලා වොත් පිල්ලම. මේක ලියන්න ටිකක් අමාරුයි. අකුරු ගැත වුණාට එච්චර හිතන්න එපා. පිල්ලම. හරිද? ඒ කියන්නේ පුතේ දැන් අක්ෂර එන අපි දැන් වැඩ දෙකක් ගැන කතා කරා කරන්න ඕනේ වැඩ. මොනවද පළවෙනි එක? පොතක් කියවන එක. දෙවෙනි එක අක්ෂර වින්‍යාසය අමාරු වචන එකතු කරන එක. දැන් මෙහෙම එකක් තියෙනවා හොඳේ. ඒ තමයි අක්ෂර වින්‍යාසය සමහර වෙලාවට අපි හිතන්නේ දැන් අමාරු ලයනු නයනු එන තැනනේ අමාරුයි කියලා. එහෙම නොවන අපි දන්නේ නැති තැන් තියෙනවා. මම උදාහරණයක් කියන්නද? පුතාල මට පෙන්නඳ ගිරව් කියලා කොහොමද ලියන්නේ කියලා. ලේසි වචන ගිරව් කොහමද ලියන්නේ? තුන් දෙනාගේම උත්තර මට ඕන. ගිරව් කියලා කොහමද ලියන්නේ? තවන්ගේ දැන් අක්ෂර විනයසේ ලියපු දෙන පැත්තකින් ලියා ගන්න එක වැදගත් තියෙනවා. ඉගෙන ගන්න ඕනේ තැනක්. මම ඒක කියලා දෙන්නම්. ඒ කියන්නේ අපි හිතන්නේ නැති සමහර වචන අපි වැරදියට ලියනවා. පිටන්නේ අපි දන්න වචන කියලා. එකේ පන්තිද වගේ ලියන වචනයක් තමයි ගිරව්. හැබැයි ගිරව් හරියටම ලියන්නේ කොහොමද? ගිරව් කියලා ලියන්නේ මෙන්න මේ දෙකෙන් කොයි විදිහද කියලා මට කියන්න. ගිරව් කියලා ලියන්නේ මෙහෙමද? ගිරව් කියලා ලියන්නේ මෙහෙමද? එහෙම නැත්තම් මෙහෙමද කොහොමද ලියන්නේ? මේක ලියන්න එපා යෝෂාන්. ඔය දෙකෙන් කොහොමද ලියන්නේ? යෝෂාන් කියන බාර උත්තර ගිරව් ලියන්නේ වයන්නට ඉස්පිල්ල දාලාද වයන්නට පාපිල්ල දාලාද? ලේසිම වචනයක්. කොහොමද ඉස්සන් ලියන්නේ? වයනට ඉස්පිල්ලද වයනට පාප. ඉස්පිල්ල කියන්නේ මේ උඩට දාන එක. පාපිල්ල කියන්නේ යටට දාන එක. කොහොමද දාන්නේ? නොවන්නේ ඉස්පිල්ල පළවෙනි එකද හරි දෙවෙනි එකද හරි? දෙවෙනි එක. දෙවෙනි එක. එතකොට දෙවුමි
දෙවැනි එක. යෝෂාර මොකද්ද කියන්නේ? ඇහෙන්නේ නැහැ පුතේ. දෙවැනි එක. ඇයි ඒ දෙවැනි එක කියලා? මේක වැරදි වෙන්නේ ඇයි? ඇයි මෙයා වැරදි ඉන්නේ? ඒක හේතුවක් තියෙනවා. දැන් මේ වගේ අපි සාමාන්‍යයෙන් කිව්වට විශ්වාස නැහැ පළවෙනි එක දෙවෙනි එක දිගේ. ගිරව් කියලා හැදෙන්නේ ගිරා තන හූ කියන එක. ගිරා දන හූ තමයි ගිරව් වෙන්නේ. හරිද? හූ කියන එකේ යට තියෙන පාපිල්ල නිසා තමයි ගිරව් කියන එක ලියන්නේ පාපිල්ල දාලා. ගිරව් කියලා හල් කිරියම ලිව්වොත් වැරදි. පැහැදිලිද? මෙන්න මේ මෙහෙ වගේ තැන් ගොඩාක් තියෙන අපි වරද්දන තැන්. අවු කියලා ලියන්නේ කොහොමද? අවු. ගව්. ඒ ඔක්කොම මේ වගේ නෙමෙයි ලියන්නේ. සමහර තැන් වෙනස් වෙනවා. ඒව ටික ගැන අවබෝධ කරගන්න පුතේ අපිට අක්ෂර වින්‍යාසය ගැන වෙනවම පුරුදු වෙන්න වෙනවා. එහෙනම් අද අපි අක්ෂර වින්‍යාසය කියන කොටස ඉගෙන ගන්න. ඒකේ රීති ටික ඉගෙන ගන්න නෙමෙයි. වචන ටික ඉගෙන ගන්න අලුත් වැඩක් පටන් ගත්ත කියලා හිත අද පාඩමෙන් අපි ඉගෙන ගත්ත දේ. පළවෙනි එක සත්‍ය දෙකකට සැරයක් පොතක් කියවන්න ඕනේ. දෙක අක්ෂර වින්‍යාසය වචන එකතු කරන්න පටන් ගන්නවා. දැන් මේ වැඩ දෙකම මේ පාඩම ඉවරෙද්දි ඉවර වෙන ඒවා නෙමෙයි. මේ වැඩ දෙකම සාමාන්‍ය පෙළ විභාගය දක්වාම කරන්න ඕනේ වැඩ. ඒතර අද මගේ දවසේ පාඩමේ අරමුණ තමයි ලබන සතියේ ඉඳලා අපි කරන පාඩම් වලට අමතර කරන්න ඕනේ වැඩ ටිකට ඔයාලව ලෑස්ති කරන එක. ලබන සතියේ ඉඳලා තමයි අපි පාඩම් ටික පටන් ගන්න. මෙන්න මේව කරන්න මේව කරන්න. හරි. අමතර වැඩ ටික කරන්නේ. ඊට අමතරව මොනවද කරන්න ඕනි කියලා ඔයාලව දැනුවත් කරන එක තමයි අද මගේ දවසේ අරමුණ. ඒක ඔයාලට මේ 9 පන්තියේ විතරක් නෙමෙයි. සිංහල ලියන දවසක් එනවද කවද වෙනකම්. අන්න ඒ දවස දක්වා වැදගත් වෙන්නේ. බලමු. අපි යන් තව වැඩක් බලන්න. දැන් ඔයාලා හෝඩිය කොටස ඉවර ඇතිනේ. අපි හෝඩිය පාඩම් කරේ නැති හන්ද ඒක එහෙනම් කතා නොකරමු. මෙන්න මේ වැඩ දෙකත් අපි කරමු. සමාන පද මම ඔයාලට වෙනම පාඩමක් උගන්වනවා. මේක විරුද්ධ පදේ ලියන්න. මේකේ විරුද්ධ පද ටික ලියන්න. මොනවාද විරුද්ධ පද? ලියලි ඉවරණ කියන පුතේ අපි ඉක්මනට ඊළඟ කොටස් වලට යමු.
නුවන්ණෑ ඉවරද? නෑ සර්. හරි. එහෙම ලියන්න හදිස්සියේ නෑ. ඉවර නම් කියන්න. හරිද පුතේ? විශාල හරිද? දැන් තව තියෙනවා. අමාරු ඒවා මතක නැතිව ඉඩ තියන්න. ඒතර අපි එක ලියමු. මට ඔයාලට දෙන්න ඕනි පණිවිඩය මේකෙන් අපි ඉගෙන ගන්න ඕන එකක් තමයි සමාන පද හා විරුද්ධ පද කියන එක. ඒතර ඔයාලා දැන් එහෙම නැතුව වෙනවා පාඩමක් මම මේකෙන් උගන්වනවා. दोष विरुद्ध पदे कौर उत्तर दोष निर्दोष वेरी गुड मुका उपसर्ग आम इसलिए उपसर्ग की वचन वाल अर्थ विनस्कर पावीकर पद वर्ग घोष कियने के विरुद्ध पदे मुकद घोष अघोष अघोष वेरी गुड कवि मुकद विरुद्ध पदे कवि पद बंदुम गुण दोस किवी दुन्म मिस नैन मद කුකවි දැනගත හැකි කවර ලෙස කවි කියන්නේ විරුද්ධ පදය කුකවි කුකවි කුයන්න දිටු මොකද විරුද්ධ පදය දිටු අදිටු පුරිස් මොකද විරුද්ධ පදය පුරිස් कुपुरिस कुपुरिस कुयन प्रतिपत्ति मुकद्द विरुद्ध पदे दुष्प्रतिपत्ति दुष्प्रतिपत्ति शील एक वाला दान्ना वचने विरुद्ध पदे मुकद्द शील योशान मुकद्द शील की इनके विरुद्ध पदे अशील අශීල නෙවෙයි පුතේ වෙන වචනයක් තියෙනවා නුවන්ණා හා සීල මොකද්ද දුශීල දුස්සීල දුස්සීල හරි යෝග්‍ය මොකද්ද විරුද්ධ පදය දෙව්මේ මොකද්ද යෝග්‍ය කියන එකේ විරුද්ධ පදය අයෝග්‍ය අයෝග්‍ය වෙරි ගුඩ් බහුශෘත මොකද්ද විරුද්ධ පදය කවුද දන්නේ අල්පශෘත 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 බහුශෘත
විරුද්ධවාදී අල්පශ්‍රුත. ආධුනික මොකද විරුද්ධවාදී? ප්‍රවීණ 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 වෙරි ගුඩ්. දැන් සම විරුද්ධ පද කියන එකත් අපි ඉගෙන ගන්න ඕනේ එකක්. ඔයාල දැන් විරුද්ධ පද එකතු කරන්න පටන් ගන්න. මම ඒක වෙනම පාඩමක් දීලා විරුද්ධ පද 200ක් 300ක් ඔයාලට දෙනවා. එතකොට විභාගෙට එන ටික ඔක්කොම කවර් වෙනවා. හරි. අපි එහෙනම් පුතේ මෙතනින් මේ මේ අර කාර්යපත්‍රිකාවේ කොටස ඉවර කරලා අපි යමු අපේ පාඩමට අදාළ පුංචි කොටසකට. මම ලබන සතිය ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පාඩම. හරිද? දැන් පොඩ්ඩක් අච්චු පොතත් ළඟට ගන්න. මම දැන් අද කියන්නේ ලබන සතිය කරන ටික. පළවෙනි පාඩමේ මාතෘකාව තමයි ශ්‍රීපාදය වැන්ද වූ හැටි කියන එක. මොකද්ද ශ්‍රීපාදය වැන්ද වූ හැටි? මම මේක ප්‍රසන්ටේෂන් එකක් හදලා ඔයාලට ඒක කියලා දෙනවා. මේ අද පොඩ්ඩක් අපි කතාව කියවලා ඉමු. එතකොට ලබන සතියේ පාඩම අපිට කරන්න ලේසි. මේ පාඩම ඇතුළේ ඔයාලට මම කරුණු තුනක් උගන්වන්න. එකක් තමයි ජරාශෘති කියන්නේ මොනවද කියලා. අනිත් එක තමයි ප්‍රස්තාපිරළු කියන්නේ මොනවද කියලා. අනිත් එක තමයි රෝඩි කියන්නේ මොනවද කියලා. අනිත් එක තමයි ආප්තෝපදේශ කියන්නේ මොනවද. මේ පාඩමෙන් අපිට ඔයාලට උගන්වන්න තියෙන කාරණා ඒවා. එකක් ජනශ්‍රුති, අනිත් එක ප්‍රස්තාවපිරළු, අනිත් එක රෝඩි, අනිත් එක ආප්තෝපදේශ. හරි. ඒ තුනම ගැනම ලොකු විස්තරයක් ආපදෝපදේශ 50ක් 60ක් විතර ඔයාලට දීලා මම ඒක සාකච්ඡා කරනවා. අද අපි මේ පළවෙනි පාඩමට අදාළ කතා පොඩ්ඩක් කියවල තියෙනවා. ඒතර අපිට ලේසි ලබන සතිය ඉතුරු ටික කරන්න. හරි. ලබන සතියේ පළවෙනි පාඩම ඉවර කරනවා අර කියපු කාරණාත් එක්ක. යෝෂාන් මේ පාඩම කියවන්න ඇති. නමුත් නොවන්නේයි නොවන්න කියුවේ නෑ කිව්වනේ මේක තාම නේද? ඉස්කෝලේ කරපු නැති හන්දා. දෙවුමි ඔයා පළවෙනි පාඩම කියවුවද? නෑ සර්. දෙවුමි කොහෙද ඉස්කෝලේ යන්නේ? රිකිල්ල ගස්කඩ. රිකිල්ල තාම ඉස්කෝලේ පටන් ගත්තේ නැද්ද ඔයාටත්? පටන් ගත්තා සර්. මම පළවෙනි දවස්වල ගියේ නෑ. හරි හරි. එහෙනම් අපි පළවෙනි පාඩමේ ඉඳලම කරමු. පළවෙනි පාඩම පොඩ්ඩක් කියවන එක තමයි අදම කරන්නේ. එතනදී තව වැඩ ටිකක් ගැනත් පොඩ්ඩක් කියලා දෙනවා. ඒ නිසා පොඩ්ඩක් අහගෙන ඉන්න. අවුරු වැඩ කරන්න ඕනේ නැහැ. අහගෙන ඉන්න. ඉගෙන ගන්න එකේ මූලික වැදගත්ම දේ මොකක්ද? ඉගෙන ගන්න ළමයෙක් ගාව තියෙන්න ඕනේ වැදගත්ම මූලික ලක්ෂණය මොකක්ද? අහගෙන ඉන්න එක. මොකද්ද? අහගෙන ඉන්න එක. අර පුතාලා අහලා ඇතිනේ ආලෝක යක්ෂය බුදුහාමුදුරන්ගෙන් අහන එක වෙලාවක ප්‍රශ්නයක්. කොහොමද බුදුහාමුදුරනේ ප්‍රඥාව ගන්න කියලා. කියන්නේ බුද්ධිමත් බව හදාගන්නේ කොහොමද කියලා. ඒකට බුදුහාමුදුර දුන්න උත්තරේ මොකක්ද? අහන එකෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. නිසා ඉගෙන ගන්න ළමයෙක් ගාව තියෙන්න ඕනේ මූලික වැදගත්ම ලක්ෂණයක් තමයි හොඳින් අහගෙන ඉන්න එක. අහගෙන හිටියාම පාඩම් වෙන දේවල් අපිට සෑහෙන්න තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්න. ඔයාලා ඔයාලට දැන් ඉතිපිසෝ ගාථාව හැමෝටම පාඩම්ද? ඉතිපිසෝ ගාථාව? ඔයාලා කවදා හරි දවසක ජීවිතේ ඉතිපිසෝ ගාථාව පාඩම් කරාද? තැනකට වෙලා පොතක ලියාගෙන? නෑ. නෑ. ඒක පාඩම් හිටියේ කොහොමද එහෙනම්? අහගෙන ඉඳලා. ඔව් කට්ටිය කියනවා අහගෙන ඉඳලා. අහගෙන ඉඳලා පාඩම් වෙන්නේ කවදාවත් මතක නැති වෙන්නේත් නැහැ. දැන් අපි බය වුණා සෝහනක් ගාවින් යනකොට බය වෙනවා. මුළු ලෝකෙම අමතක වුණත් මතක් වෙන්නේ මොකද්ද? අර ඉතිපිසෝ ගාථා වගේ එකක් තමයි. ඒ කියන්නේ අහගෙන ඉන්නේව අමතක වෙන්නේ නැහැ ලේසි. ඒ නිසා අහගෙන ඉන්න එක හොඳ ලක්ෂණයක් ඉගෙන ගන්න එකේ. සහ ඊළංකාරණව ආගර්ත දේවල් වලට අනුව වැඩ කරන එක. එහෙනම් මම දැන් පාඩම කියවන්න. කතාව කියවන්න. මේ පළවෙනි පාඩමේ තියෙන්නේ පුතේ ජනශ්‍රුති ගැන. හරි. ජනශ්‍රුතිය කියන එකට කොටස් කීපයක් අඩංගු වෙනවා. මම මේක වෙනම ලබන සතියේ පාඩම උගන්වනවා. මේ තියෙන්නේ ජනශ්‍රුතියක් පිළිබඳ කතාවක්. ඩී.පී. වික්‍රමසිංහ මහත්මයාගේ මගදිගට ජනකතා කියන පොතෙන් ගත්ත කතාවක්. ජනකතාවක්. ඒ නිසා මේ කතාව අහන් ඉන්න ලේසි. ඩී.පී. වික්‍රමසිංහ මහත්මයාගේ මගදිගට ජනකතා කියන පොතෙන් ගත්ත ලස්සන කතාවක් තමයි අපි අද මේ කතා කරන්න. ඇයි ජනකතා ගැන කතා කරන්නේ? ජනකතා කියලා කියන්නේ ජනශ්‍රුතියේ එක අංගයක්. මම ජනශ්‍රුතිය ගැන කියලා දෙනවා.
ජනකතා කියලා කියන්නේ ජන ශෘතියේ එක අංගයක්. ඒ වගේ ජනකතාවක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මං කියවනවා ඔයාලා අහගෙන ඉන්න ඕන ලබන සතිය කියවගෙන යන්නත් ඕන. මෙන්න කතාව. මල්ලහැව ගමට දකුණු දෙසින් පිහිටියේ කොටගම නැවැති ගම. කොටගම තිබ්බේ මල්ලහැව කියන ගමට දකුණු පැත්තේ. එයද ඉතා පුරාණ කාලයේ සිට වැදගත් පරම්පරාවන්ට වාසභූමි වූ සරුසාර ගමකි. මේක පරම්පරා වැදගත් පරම්පරා ගොඩාක් ජීවත් වෙච්ච සරුසාර ගමක්. මොන ගමද මේ කියන්නේ? කොටගම. හරි. මේ ගම් දෙකට මැදින් ගල්ඔය ගලා බසි. ගල්ඔය යන්නේ කොහෙන්ද? මල්ලහැවයි කොටගම කියන ගම් දෙක මැදි. දෙහිගල කඳුවැටියේ මැද භාගයේ උල්පත්තරින් පටන් ගන්නා මේ ගල්ඔය. ගල්ඔය පටන් ගන්නෙ කොහෙන්ද? දෙහිගල කඳුවැටියේ මැද භාගයේ තියෙන උල්පත්තරින්. ගල්ඔය හරස්කර සේනානායක සමුද්‍රයේ නැමැති අති විශාල මහා වාපිය බඳින ලද්දේ මෑතකදී. එහෙනම් සේනානායක සමුද්‍රයේ කියන මහා වාපිය කියන්නේ මොකක්ද? වාපිය කියන එකේ තේරුම් ගත පුතේ? මහා වැව. මොකද තේරුම? මහා වැව. දැන් ඔයාලා අතේ තියෙන්න ඕනේ පැන්සලා. ඒ පැන්සලෙන් ඉරක් ඇඳගන්න මොකක් හැටින්ද? මහා වාපිය කියන කැටි පැන්සලක්. හොඳයි. පැන්සලෙන් ඉරක් ඇඳගන්න මහා වාපිය කියන කැටි. එතකොට මහා වාපිය කියලා කියන්නේ මහා වැවට. සේනානායක සමුද්‍රයේ හදලා තියෙන එහෙනම් ගල්ඔය හරස් කරලා. ගල්ඔයේ උත්පත්ති ප්‍රදේශයේ අසලින් මේ ගංගා වැදගන්නා සාකා ඔයවල්වල ජලයෙන් පෝෂිත කොටගම. කොටගම පෝෂණය වෙන්නේ මේ ගල්ඔයේ එන ශාඛාවල. කොටගම වෙල්යාය ඉතා විශාලය. එමෙන්ම ඉතා සාරවත්ය. වෙල්ලස්සේ පිහිටි ගම්වලින් මධ්‍යස්ථ දේශ ගුණයෙන් හා දර්ශනීයත්වයේ ප්‍රධානත්වය දෙතොත් නිරායාසයෙන් මේ කොටගමට ලැබෙනවා ඇත. වෙල්ලස්සේ තියෙන ගම්වලින් මධ්‍යස්ථ ගුණයෙන් සහ ලස්සන කියන දෙකෙන්ම උඩම්ම තියෙන ගම මොකද්ද? කොටගම කියන ගම. අරිහන මන්ද ඔයාලගෙන් අහනවා ගල්ඔය හරස් කරලා බැඳලා තියෙන වේල්ල කුමක්ද? දෙවුමි ගල්ඔය හරස් කරලා හදපු වැව මොකද්ද? මොකද දෙවුමි වැව? නුවන්යා සේනානායක සමුද්‍රය. සේනානායක සමුද්‍රය. හරි. දෙවමි පන්ති නැද්ද? එනිසා තමයි මම කිව්වා ඔයාලා වීඩියෝ ඉන්නව සර්. මොකද පුතේ ගල්ඔය හරස් කරලා හදපු වැව? සේනානාත්නි මේ සමුද්‍රය. ඔව්. වැවට කියන සමාන පදයක් කියන්න මට කවුරු හරි එක්කෙනෙක්. වැවට කියන සමාන පදයක්. වාපිය. වාපිය. වෙරි ගුඩ්. වාපි කියන්නේ ඇවට කියන සමාන පදයක්. කොටගම කියන ගම කොහෙද තිබුණේ? වෙල්ලස්සේ. හරි. වෙල්ලස්සේ. අපි කියවා යා අහන් ඉන්න ඕනි. මේක ලස්සන කතාවක්. මොන කතාවක්ද මේක? ජන කතාවක්. ජන කතා අයිති වෙන්නේ කොහාටද? ජන ශ්‍රුති වලට. මේ කොටස් ටික මතක තියාගන්න. ලබන සතිය විස්තර කරනවා මොකද්ද ජන ශ්‍රුතියක් කියන්නේ කියලා. පෙර සිංහල රජුන් දවස අහවල් රජුගේ කාලයයි ස්ථිරව කිව නොහැකි. කන් කොයි කාලෙද කියලා කියන්න දන්නේ නැහැ. ඉස්සර රජවරුන්ගේ කාලේ මේ ගමේ හිතා ධනවත් වූද වංශවත් වූද රදල පවුලක් පිය. රදල කියන වචනේ යටින් පුතේ ඉරක් ඇඳගන්න. මං අන්තිමට අහනවා ඉරියඳ ගත්ත වචන ටික. ඇයි ඉරක් ඇඳගන්නේ අපි? රදල කියලා අපි බොහෝ විට ලියන්නේ මූර්ධජ ලයන්නේ. හැබැයි නිවැරදිව ලියන්නේ කොහොමද? දන්තජ ලයන්නේ. රදල කියලා කියන්නේ රාජකීය පවුල් වල හිටනේ. රදල පවුලක් හිටියා. ධනවත්කම අනුව කොටගම සිට අනෝ යන නම මේ රදල වරයාට ව්‍යවහාර විය. මේ රදල වරයාට කියපු නම මොකද්ද? කොටගම සිට අනෝ. සිට අනෝ කියන එක යටින් ඉරක් ඇඳගන්න ඒක නයන්න මූර්ද. මේ ඉරියඳ ගන්න වචන ඔයාලා කොහෙද ලියාගන්න ඕනේ? අර අක්ෂර වින්‍යාසයේ වචන 500ක් අපි එකතු කරන්නේ එතනින් ලියාගන්න ඕනේ. ඇයි? මේවා අපි වරද්දන වචන.
ඒ සිටානන්ට හා සිටු දේවියට සිටියේ එකම දියණියකි, එකම දුවක් හිටි. වැඩි වියටපත් දියණිය ඉතා ගුණවත් නැනවත් රූපශෝභිනියක් වූවා. ඉතාම ගුණවන්ත සහ නැනවන්ත ලස්සන දියණියක්. සුදුසු කල්හි අය සුදුසු කුල පුත්‍රයෙකුට විවාහ කර දුන්නෙන් ඒ යුවළ මව්පියන් සමග සිටු මැදුරෙහිම වාසය කළොය. සුදුසු කාලය ආවට පස්සේ මේ දුවව ගැලපෙන පුතෙකුට විවාහ කරලා දුන්නු. හරි. දුවෙකුට කරලා දෙනකොට දුවෙකුට කසාදයක් කරලා දෙන එකට අපි කියන්නේ විවාහය කියලා. පුතෙකුට කසාදයක් කරලා දෙන එකට මොකද්ද අපි කියන්නේ? කවුද දන්නේ? දෙවමි දන්නවද? දුවෙකුට විවාහයක් කරලා දෙන එකට අපි කියන්නේ විවාහය කියලා. පුතෙකුට කසාදයක් කරලා දෙන එකට කියන්නේ මොකක් කියලාද? ආවාහය කියලා. මොකද ආවාහය කියලා. මම ආයෙ අහනවා පන්ති වුණාම. ආවාහය කියන්නේ පිටින් කෙනෙක් ආවාහනය කරනවානේ. පුතාට දුවෙක්ව පිටින් අරන් එන එකන කරන නිසා ඒකට කියන්නේ ආවාහ කියලා. දුවෙකුට විවාහයක් කරලා දෙන එකට කියන්නේ විවාහය කියලා. මෙයාලා දුවව විවාහ කරලා දීලා ඒගොල්ලොත් හිටියේ මේ ගෙදරමයි. කල්යාමින් පසු මහලු මව්පිය දෙදෙන කාලක්‍රියා කළෙන් ඔවුන්ට අයිති වූ මුළු ධන සම්පත්තියම පාලනය ඔවුන් වෙත පැවරිණි. මෙයාලා තමයි දැන් ධනය පාලනය කරන්නේ. ඉතා සමගි සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ ඔවුන්ට පුතුන් තිදෙනෙකු ලැබින. දරුවෝ හිටිය පුත්තු තුන්දෙනෙක්. වැඩිමහල් පුතා අටලොස්සියට, අටලොස්සිය කියන්නේ අවුරුදු කීයද පුතේ? අටලොස්. රොෂාන් අටලොස් කියන්නේ කීයද? අටලොස් කියන්නේ කීයද? අටලොස් කියන්නේ නුවන්නේ. අටලොස් කියන්නේ කීයටද? දන්නේ නැහැ සර්. නිකන් වචනේ පොඩ්ඩක් හිතලා බලන්න. අටලොස් අට කියලා තියෙනවා. පහටද සර්? වෙරි ගුඩ්. 18 18 සාමාන්‍යයෙන් අපි වචනය දන්නේ නැති එකක් අනුමාන කරන්න උත්සාහ කරන්න. අට කියලා තියෙනවා. ඊට පස්සේ විවාහ කරලා දෙන වයසනේ. එතකොට අටලොස් කියන්නේ 18. සොලොස් කියන්නේ කීයද? සිදුහත් කුමාරයා විවාහ වුණේ සොලොස් වී. 16ද? 16. 16. සතලොස් කියන්නේ කීයද එහෙනම්? 17. 17. පසලොස් කියන්නේ 15. 15. හරි. ඒ විදිහට හදාගන්න ලේසි. අටලොස් වියටපත් කල්ලි ඒ පියාද ජීවතුන් අතරින් තුරන්ගේ තාත්තත් නැති වුණා. සිටු කුමරිය අධෛර්ය නොවේ සිය විශාල ධනස්කන්ධයද නැති වී යා නොදී ආරක්ෂා කරමින් පුතුන් තිදෙනා හදා වඩා ගත්තාය. සිටු කුමරිය, ඒ කියන්නේ මේ දුව, එයාගේ දරුවම හදාගත්තා. සුදුසු කල්හි සිය පුතුනටද සුදුසු අන්දමින් කුල කුමරියන් සොයා ආවාහ කර දුන් සිටු කුමරිය. මං කියවනේ දිසල්. පුතෙකුට දුවක් ගේන එකට කියන්නේ ආවාහය. දුවෙකුට පුතෙක් හොයන එකට කියන්නේ විවාහය. මේ අම්මා තමන්ගේ පුත්තු තුන් දෙනාට ආවාහ කරලා දුන්නා. පරලෝ සඳහා නොයෙක් පින්කම් හි යෙදුනාය. වයස නිසා දැන් පින්කම් කරන. නිති පන්සිල් රැකීමත් පෝය අටසිල් රැකීමත් අසලෝ විහාරස්ථානයට දන් පැන් දීමත් දුගියන්ට ආධාර කිරීමත් හෝ නොකඩවා සිදු කළාය. මේ කරපු පින්කම්. අනුරාධපුර කතරගම ආදී දුරවැහැරු ස්ථානවලට වන්දනාව පිණිස ගියාය. වන්දනාවෙත් ගියා. මෙසේ පින් කරමින් සිටියේදී ස්වභාව ධර්මයේ පරිදි මහලු බවට පත් සිය උත්සාහයේ නැත ගමන් යාමට බැරි තත්ත්වයට පත් වූවාය. දැන් වයසයි, ඈත වන්දනා ගමන්වල යන්න බෑ මේ අම්මට. මම ලක්දිව බොහෝ විහාරස්ථාන වන්දනා කළෙමි. මෙයා මෙන්න මෙහෙම හිතනවා. මට වන්දනා කරගන්න බැරි වූයේ ශ්‍රීපාද පද්මය පමණයි. අහෝ, තරුණ කාලයේ ඒ කරගන්ට බැරි විය. කෙසේ හෝ මැරෙන්ට පළමු ශ්‍රීපාද පද්මයේ වැඳගත්තොත් ප්‍රීතිමත් සිතින් අවසන් හුස්ම හෙළිය හැකිය. ඒ කෙසේ හෝ කළ යුතුමය. මම එය මගේ පුතුන්ට කියා බලමි. යම් පුතෙක් මගේ ඒ අදහස ඉෂ්ට කළහොත් ඔහුට මගේ මුළු වස්තුවම පවරන්නෙමි යෝ සිතුවාය. අමයා මොකද්ද හිතන්නේ? මං දැන් වයසයි. මට දැන් දුරබැහැර ස්ථානවල යන්න බෑ. අනේ මට යන්න බැරි වුණානේ ශ්‍රීපාදී.
තරුණ කාලේ යාගන්නත් බැරි වුණා. නමුත් කොහොම හරි යාගන්න තිබ්බොත් මට අන්තිම හුස්ම සතුටින් හෙලන්න පුළුවන්. ඒ නිසා මගේ දරුවන්ට කියලා බලන්න ඕනි. කවුරු හරි දරුවෙක් මාව එක් කරන් ගියොත් ශ්‍රීපාදේ මම එයාට මගේ තියෙන සම්පූර්ණ වස්තුව ලියලා දෙනවා කියලා හිතුවා. හැබැයි කිව්වේ නැහැ. හිතුවා. මෙසේ සිටු සිටුදුව තම පුතුන් තිදෙනා කැදවා දරුවනි මම ලංකාවේ බොහෝ විහාර වෙහෙර විහාර වන්දනා කළෙමි. මට වන්දනා කරන්න බැරි වූයේ ශ්‍රීපාද පද්මේ පමණයි. ඒ නිසා ඔබ තිදෙනාගෙන යමෙකු මා ශ්‍රීපාද ස්ථානයට ගෙන ගොස් වන්දනා කරවුවොත් මගේ මුළු වස්තුව ඔහුට පවරන්නෙමි කීවාය. දැන් විස්තරේ දරුවන්ට කිව්වා. එබස් සසු වැඩිමාල් පුතු දෙන්නාම අනේ අම්මේ දැන් ඔබේ தත්ත්වයේ හැටියට කෙසේ ශ්‍රීපාද ගමන කළ හැකිද? අම්මේ දැන් ඔයා ඉන්න විදිහට ශ්‍රීපාදේ වන්දනා කරන්න යන්න බෑ. දැන් ඔය පඩිපෙල් හදලා අත්තටවල් හදලා තියෙන්නේ දැන්නේ. ඉස්සර මිනිස්සු ශ්‍රීපාද ගියා කියලා කියන්නේ පුතේ තමන්ගේ තියෙන වස්තු ඔක්කොම අනිත් අයට ලියලලු. ඇයි? තමන්ට මොනවා හරි වස්තුවක් තියෙනවා නම් ඒක ඉන්න අයට ලියලා තමයි ශ්‍රීපාද ගියේ. හේතුව තමයි ශ්‍රීපාද ගිහිල්ලා ආයෙ එන්න වෙයිද කියලා විශ්වාසයක් නැහැ. හේතුව මොකද? අර කඳුවල නගිනකොට ඉස්සර වැටවල් ගහලා තිබිලා නැහැනේ. යකඩ තිබුණ නැහැනේ. තිබුණා. ඒක ගහලා තිබිලා නැහැනේ. මිනිස්සු මෙහෙම වැල්වල එල්ලිලා තමයි කඳ නැගලා තියෙන්නේ. ওই වෙලක් අතින් අතෑරුණොත් ඒ මනුස්සයා මැරිලා යන්න පුළුවන්. ඒ නිසා ශ්‍රීපාද ගියා කියලා කියන්නේ ආයි එන්න වෙයිද කියලා විශ්වාසයක් නැතුව. දැන් වගේ නෙමෙයි. හරි. ඒ නිසා මේ ලොකු පුත්තු දෙන්න කියනවා. අම්ම කොහමද ඔයා ශ්‍රීපාද යන්නේ? ඒ පිහිටියේ කොතරම් දුරද? කොච්චර දුරද තියෙන්නේ? දැන් මෙයාලා ඉන්නේ කොටගමනේ. ඒ කියන්නේ නැගෙනහිර පැත්තට නේද? සේනානායක සමුද්‍රයේම තියෙන නැගෙනහිර පැත්තට වෙන්නනේ. ශ්‍රීපාදේ තියෙන සබරගම. ඒතර සෑහෙන දුරක්. එනිසා කොහමද යන්නේ? කොතරම් උස පර්වතයක් මුදුනේද? පර්වතය කොච්චර උසයිද? දැන් අම්මගේ தත්ත්වයේ හැටියට ඒ කිසිසේත් එය කරන්න හැකිය අම්මේ. අම්මා ඉන්න විදිහට ඒක දැන් කරන්න බෑ. එබෙවින් නේ සිතින් අස්කරගත මැනවයි කීවෝය. ඒ අසසිරි බාල පුත්‍රයා මේක අහන් හිටියා පුංචිම ළමයා පුතා. අම්මාට ශ්‍රීපාදේ වන්දනා කරගන්න බැරි වොත් ඒ ගැන කලකිරුණු සිතින්ම ළඩවි ඉක්මනින් මිය යාමටද පුළුවන්. එයා මෙහෙම හිතනවා. මොකද්ද? අම්මාට ශ්‍රීපාදේ වඳ ගන්න බැරුණොත් එයා නැති වෙන්නත් පුළුවන් හිතේ දුකට. එහෙත් තෙවෙන දුෂ්කර ගමනක් අම්මා සමග යාමටද නොපුළුවන්. හැබැයි එහෙමයි කියලා අම්මව එක් කරන් යන්නත් බෑ. ගියොත් ආපසු එන්ට ලැබෙයි සිතිය නොහැකිය. එනිසා මම දවස් කීපයකින් යා හැකි ශ්‍රීපාදේ වැනි කන්දක් සොයා ඒ මත ශ්‍රීපාද ලාංඡනයක් කොටවා අම්මා කැඳවාගෙන ගොස් වන්දවා ඇගේ සිතේ ආසාව පසිදලමි සිතුවේ යා. මෙයා මොකද හිතන්? ශ්‍රීපාදේ අම්මට යන්නත් බෑ. දුරත් වැඩි. ගියොත් එයිද කියලා කියන්න බෑ. එනිසා මම මේ ළඟ කොහේ හරි තැනක ශ්‍රීපාදේ වගේ වෙනත් කන්නක් හොයාගෙන ශ්‍රීපාද ලාංඡනයක් කොටවල අම්මව එතනට එක් කරගෙන යනවා කියලා හිතාගෙන එයා මෙන්න මෙහෙම කිව්වා. මොකද්ද කිව්වේ? මෑණියනි, මම ඔබ ශ්‍රීපාදේට කැඳවාගෙන යමි. නමුත් ඊට පෙර එහි යාමට සුදුසු ගමන් මාර්ගය ආදිය දැනගත යුතුය. මා ඒ දැනගෙන එනතුරු සතුටින් සිටුරු මැනවයි පවසා විශාල ධන සම්භාරයකුත් රැගෙන ඉතා විශ්වාස කීප දෙනෙකුත් තුවමනා උපකරණත් රැගෙන එවැනි කන්දක් සොයමින් ඇවිද්දේය. මෙයා බොරුවක් කිව්වා අම්මට. මොකද්ද කිව්වේ? අම්මේ, මම අම්මව ශ්‍රීපාදේ කරගෙන යනවා. හැබැයි මට ගිහිල්ලා බලන්න ඕනේ මේ ශ්‍රීපාදේ දැන් දැන් වගේ බස් යන්නේ නැහනේ. හරි, දැන් වගේ මේ අන්තර්ජාලය සර්ච් කරාම පාර පෙන්නන්නේ නැහනේ. පාර හොයාගන්න ඕනේ. ඒ නිසා අම්මේ මම ගිහිල්ලා ශ්‍රීපාදේ තියෙන තැන හොයාගෙන එන්න යන පාර බලාගෙන එන්නම් කියලා සල්ලි යාළුවෝ කීප දෙනෙකුත් එක් කරගෙන ගියා. ඇත්තට මේ මොකටද මෙයා ගියේ? ශ්‍රීපාදේ වගේ ළඟ තියෙන වෙන කන්දක් හොයාගන්න ගියේ. උස් කඳු ප්‍රදේශයේ පිහිටියේ තම ගමෙන් දකුණු දෙස බැවින් ඒ දෙසට ගමන් කළ ඔහු කඳු තිබුණේ ගමෙන් දකුණු පැත්තේ. ඒ නිසා දකුණු පැත්තට ගියා ඔහු බදුළු පුරයට පැමිණියෝය. බදුල්ලට ගියා. ඉනොත් දකුණු දෙසට දික්වැල්ල නාවුල්ලාදී ගම් පසු කර පුරාණයේදී ඒ කඳුකර ප්‍රදේශයෙන් ගුත්තල් මඩුල්ලට වැටී තිබූ දුර්ග මාර්ගය පටන් ගන්නා වූද මාගම් පත්වෙන් සමුද්‍රයේ වැළඳ ගන්නා කිරිඳි ඔයේ උත්පත්ති ප්‍රදේශයේ වන කිරිඳි ඔය කියලා පොඩි ඔයක් තියෙනවා ගඟක් වගේ එක.
ඒ ගඟ පටන් ගන්න පැත්තර තමයි මෙයාලා ගියේ. ඒ ගඟ මුහුදට වැටෙන්නේ කොහෙන්ද? මාගම් පත්තුවෙන් සමුද්‍රය වැළඳ ගන්නා. ඒ කියන්නේ මොකද්ද? මාගම් පත්තුවෙන් සමුද්‍රය වැළඳ ගන්නා කියලා කියන්නේ මාගමින් තමයි කිරිඳි ඔය මුහුදට වැටෙන්නේ. මාගමින් මුහුදට වැටෙන කිරිඳි ඔය පටන් ගන්න බඹර ගමට මෙයාලා ගියා. බඹර ගමින් තමයි කිරිඳි ඔය පටන් ගන්න යා. ගිහිල්ලා බඹර ගම පසුකොට ඇදහැරෙන රාවණා ඇල්ලේ ප්‍රසිද්ධ ස්ථානය අසල වූ ඒ හරි දිය ඇල්ලක් තියෙනවා රාවණා ඇල්ල. ඒ ළඟ තිබිච්ච රාවණා රජු විසුවේයි කටකතා අනුව පවතින රාවණා රජතුමා හිටියා කියලා කටකතාවල තියෙන ගිරි ගුහාව පසකින් නෝද ඒ ගුහාවට පැත්තකින් තිබිච්ච උස්සු පර්වත සිකරයක් දැක උස්ස කන්දක් දැකලා සුදුසු ස්ථානයක් ලද්දේයි සතුටුවා. මෙන්න මේක තමයි ශ්‍රීපාදයට හොඳ තැන කියලා හිතලා සතුටු වෙලා ඒ අසල තාවකාලිකව පැලක් සාදා. ඔන්න පැලක් කියලා ලියලා තියෙන විදිහ බලන්න අපි ඉස්සල්ලාර ලියාගත්ත වචන කොටේ පැල කියන එක තියෙනවා. පැලක් හදාගෙන එහි නතර වූ ඔය නතර වුණා. සිටු කුමාරයා ගල් වඩුවන් ලවා ඒ ගිරි ශිඛරයට නැගීමට පඩි පෙළක්ද ශිඛරය මුදුනේ ශ්‍රීපාද ලාංඡනයක්ද කෙටුවේය. කඳු මුදුනේ සිරිපා ලකුණකුයි ලාංඡනය කියන්නේ ලකුණට සිරිපා ලකුණකුයි පඩිපෙළුයි හැදුවා යක් ගල්වලින් ගල් වඩෝ ලවුර. එසේම ශ්‍රීපාද ස්ථානයේ ඇති සමන් දෙවොලමෙන් දේවාලයක්ද දොළොස් මහේ පහනක්ද ඝණ්ඨාරයක්ද. ඝණ්ඨාරය කියන වචන යටින් ඉරක් අඳගන්න කොහොමද ඒක ලියලා තියෙන්නේ කියලා බලලා අර වචන ගොඩේ පස්සේ ලියාගන්න. ඝණ්ඨාරයක්ද වටකර ප්‍රාකාරයක්ද ඉතා අයිපණින් ගොඩනගා සියල්ල සම්පූර්ණ කර පිරිවර සමග ගමට ආපසු පැමිණියේය. මෙයා මොකද්ද කරේ? දේවල් කීපයක් හැදුවා. මොනවද හැදුවේ? පඩි පෙල් හැදුවා, සිරිපා ලකුණක් හැදෙව්වා, දොළොස් වහේ පහනක් හැදෙව්වා, සමන් දෙයියෝ ඉන්න දේවාලයක් හැදෙව්වා, ඊට පස්සේ ඝණ්ඨාරයක් හැදෙව්වා සහ ප්‍රාකාරයක් හැදෙව්වා වටේ. ඇයි මේ හදන්නේ? අම්මට පෙන්නන්න. මේක තමයි ශ්‍රීපාදේ. ඉක්බිති සිටු කුමරා මෑණියනි, මම ශ්‍රීපදස්ථානයට යන මාර්ග ගමන් මාර්ගයේ හා යා යුතු විදිය දැනගෙන ආවෙමි. ඒ නිසා ශ්‍රීපාද වන්දනාවට යාම පිණිස සූදානම් වනු මැනවයි. අම්මට කිව ලෑස්තියි. දන්වා සිටියේ සිටු මාතාව ඉතාමත් ප්‍රීතියට පත්ව පූජාවට අවශ්‍ය සියලු උපකරණ වහාම සකස් කරවාගෙන තමාට උපස්ථානය සඳහා හිතවත් දැස්සන් කීප දෙනෙකුද ගමට නිලකරවාගෙන. නිලකරවාගෙන කියලා කියන්නේ ගමනට යොදවාගෙන නියම කරගෙන තමා ගමනට සූදානම් බව පුත්‍රයාට දැන්වුවා. පුතාට කිව්වා මං ලෑස්ති. සිටු කුමරාද ගමනට සුසු වේලාවක් සූදානම් කරගෙන ගෙන යාම සඳහා අවශ්‍ය දෝලාගෙන. දෝලාව කියලා කියන්නේ මොකද්ද? හතර දෙනෙකු විසින් ඔසවාගෙන යන ආසනයට කියන නම. දෝලාව දෝලාගෙන ප්‍රමාණවන පිරිසද රැස් කරගෙන, ප්‍රමාණවත් පිරිසුදු එක්කහු කරගෙන ඒ ගෙන යාම සඳහා අවශ්‍ය ආහාර බෙහෙත් ආදී උපකරණ ඒවා ගෙන යාමට පිරිසුදු එක් රැස් කරගෙන සුභ නැගතින් මෑණියන් පෙරදරි කරගෙන වන්දනා ගමනට පිටත් වේ. සුභ නැගතකින් තමයි ගියේ. ඔහු දැනිතලා ප්‍රදේශයේ පසුකර කඳුකර පර්වත භූමිකාවට නැග ඒ ස්ථානයන්හි ලැබුම් ගනිමින් තැනිතලාව පහු කරලා කඳුකර පැත්තට ගියා. ගිහිල්ලා ඒ ස්ථානවල ලැබුම් ගනිමින් ක්‍රමයෙන් ගොස් සති දෙකකදී පමණ බදුළු පුරවරයට පැමිණියේ. ඔය බදුල්ලට එන්නම සති දෙකක් ගියා. ඔයාලා හිතන්න ඇත්තම ශ්‍රීපාදයට ආව නම් මාසයක් විතරයි. එහෙම වුණා නම් අම්මට යාගන්න බැරි වෙනවා. ඇයි? මෙයා සෑහෙන වයසයි. මෑණියනි, අප මේ පැමිණියේ සමන්තකූට පර්වතයේ අසල පිහිටි රත්නපුර නගරයට. බදුල්ල පෙන්නලා කියනවා මොකද්ද මේ ආවේ කියලා. දැන් වගේ දැන් නම් ටවුන් එකකට ගියාම මොකද්ද මේ ටවුන් එක කියලා දැනගන්න පුළුවන් ගහලා තියෙන බෝඩ් වලින් නේ. ඉස්සර බෝඩ් ගහලා නැහැනේ. ඒ නිසා මේ වයසම්මට හොයන්න බෑ මේ රත්නපුරද නැත්තම් බදුල්ලද කියලා. ඇත්තටම ආවේ බදුල්ලට, කිව්වේ රත්නපුරට. ගමනේ දුෂ්කර කොටස ඇත්තේ ඉදිරියට. සමන්දේවියන්ගේ කරුණාවෙන් අපට තව දවස් කීපයකින් ශ්‍රීපාද පද්මයේ වැඳ පුදා ගන්නට හැකි වේ යයි සිටු කුමාරයා කීවේ. අම්මට කිව්වා, අම්මේ දැන් ඇවිල්ලා ඉන්නේ අපි රත්නපුරේට.
දවස් කීපයකින් තමයි යාගන්න පුළුවන් වෙන්නේ. අමාරුම ටික තියෙන්නේ දැන් කොහමද සමන් දෙයියන්ගේ පිටින් යාගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. බදුරු පුරවරයෙන් පිටත් වූ ඔහු අතරමඟ නොයෙක් ස්ථානවල නැවතී ගිමන් හරිමින් ගොස් රාවණායල්ල සමීපයේ වූ කඳු කපොල්ලට පැමිණියෝය. කඳු වලින් එකතු වෙච්ච කඳු දෙකක් අතර තියෙන හිඩැසර තමයි කපොල්ල කියලා කියන්නේ. හරිද? හුලං කපොළු කියලා එහෙම තියෙන. ඒ කඳු අතර තියෙන කපොළු වල ලොකු හුලඟක් තියෙන. හේතුව තමයි ඒ අතරමැද තියෙන ඒ අර අවකාශය අවපීඩන තත්ත්වයකට තියෙන විතර හුලං එනවා වැඩි. කපොල්ලට මෑණියනි මේ සීත ගඟුල යයි කියා රාවණැල්ල සමීපයෙන් ජල ස්නානය කරනවා. රාවණැල්ලෙන් අම්මව නෑවුවා. මොකක් කියලාද නෑවේ? සීත ගඟුල. ශ්‍රීපාදේ තියෙන ඉතාම වැදගත් දෙයක් තමයි සීත ගඟුල. ඉතාම සීතල ජලයක් කියලා දොලක්. ඒකෙන් යන හැමෝම නානවා. සීත ගඟුල කියලා රාවණැල්ලෙන් නෑවුවා. ජල ස්නානය කරවා පිරුවට අඳවා සුදු පිරුවට අඳලා දෝලාවෙන්ම මෑණියන් කඳු සිකරයට කැඳවාගෙන දෝලාවෙන්ම උස්සගෙන ගියා. කට්ටියක් ගියා උස්සයන්. මෑණියන් මේ ශ්‍රීපාද පద్මයයි මේ සමන් දේවාලයයි මේ පෙරන්නේ දොළොස් මහා පාණයි අරතිබින්නේ ගණ්ඨාරයයි ආදී වශයෙන් පෙන්වා දී සිත්සේ වැඳ පුදාගනු මැනවයි කුමාරයා රාත්‍රී වාසයේ පිරිස ස්ථානයක් වැඩ කරුවන් ලවා පිළියෙල කරවි. අම්මට සිත්තුසේ වැඳගන්න කියලා ගියපු අයලවා රාත්‍රියට නවාතන් ගන්න තැනකුත් හැදෙව්වා. ශ්‍රද්ධාවෙන් නිපිල ගිය සිටු මාතාව ගෙන ගිය පූජා භාණ්ඩ පුද කර සිත්සේ වැඳ පුදා ගත්තාය. එදින කඳු ශිඛරයේම ගත කළ ඔහු පාන්දර සූර්යෝදය සමග වන ඉර සේවයද බලා උදේට ඉර පායන විදිය ශ්‍රීපාදයට ලස්සනට පේනවා. ඉර කොහමද මුදුන් එන්නේ කියලා ඒකත් පෙන්වුව කඳු මුදුරක් කඳ ශ්‍රී ඉර සේවය කියලා අපි ඒකට කියන්නේ. ඒකත් අම්මට පෙන්වුවා. යහතින් කන්දෙන් පහළ බැස ක්‍රමයෙන් මග ගෙවා සිය ගමට පැමිණියා. පෙරලා අන්තිමට ගමට ආවා. ශ්‍රීපාද වන්දනාවෙන් පසු ප්‍රීතියට පත් වූ සිටු මාතාව තමා සන්තකව පැවති සියලු වස්තුව පොරොන්දු ප්‍රකාර බාල පුතාට පෙවරුවාය. අම්ම පොරොන්දුනේ කොහොමද? එක්කරන් යන කෙනාට දායාද ටික දෙනවා කියන බාලපුතාට ඒ නිසා පැවරුවා. මවකගේ సంతානයේ පවතින ධාර්මික ප්‍රේමයේ බලමහිමය මෙතරදී ඇගේ සිත්ති බලපවත්වන්නට විය. හැබැයි එහෙම පැවරුවාට අම්මට මේ ගැන දුකයි. ඇයි ඒ? තමන් ශ්‍රීපාදේ එක්කරගෙන නොගිය කියලා අනිත් දරුවෝ දෙන්න ගැන අම්මට තරහවත් නැහැ. ඒ නිසා අම්මට එයාලට මොනවද දී ගන්න බැරි වෙච්ච එක ගැන දුක හිතුණා. ඕ බාලපුතාට කතා කර පුතණුවනි මා සිතෙහි බලපෑත්වේ වන්දනාගමන ඔබ ඉටු කළ නිසාත් මා ඒගෙන පොරොන්දුවක් වූ නිසාත් මගේ මුළු වස්තුවම ඔබට පැවරුවෙමි. එහෙත් ඉතිරි දරුවන් දෙදෙනා කෙසේ ජීවත් වේද බලන්න අම්මලගේ හැටි. ඔවුන්ට යන කලදසාව කිම? මාගේ ආසාව ඉටු කළාසේම ඔබ දැන් මගේ සිතේ ශෝකයද දුරු කළොත් මට ඉතා සන්තෝෂයෙන් අන්තිම ගමන යා හැකිය. එයද කළ හැකිවන්නේ ඔබට පමණයි කීවාය. ඔයා මාව ශ්‍රීපාදයක් කරන් කියලා මගේ සිතේ සතුට ඇති කර. ඒ වගේම තොය පුතේ දැන් මගේ හිතේ දුකක් තියෙනවා. මොකද්ද දුක? අනිත් දරුවෝ දෙන්නට මොනවද දී ගන්න බැරි වෙච්ච එක. ඒ දුක නැති කරන්න පුළුවන් වෙන්නේ පුතාටම තමයි කියලා කිව්වා. යුතුකම් දන්නා වූද උණුවන හෘදයක් ඇත්තා වූදේ සිටු පුත්‍රයා. බාල පුතා යුතුකම් දන්නවා සහ එයාගේ හදවත ඉක්මනින් උණු වෙනවා. ඒ නිසානේ අම්මා වෙක්කරගෙන ගියේ. මෑණියනි ඔබගේ ශෝකය දුරු කරවා ගත මැනව. ශෝකය දුරු කරගන්න මම මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා මගට බැස්සීමට සතුටු නොවෙමි. අම්මේ මම මගේ වැඩිමහල් සහෝදරයෝ දෙන්නව කවදාවත් පාරට දාන්නේ නැහැ. ඔබ නොකීවත් මා බලාපොරොත්තු වූයේ මගේ සහෝදරයන්ට මාලත් වස්තුව බෙදා දීමට. අම්මේ වා කිව්වේ නැතත් මම මට ලැබිච්ච මේ වස්තුව මම අයියලා දෙන්නට දෙන්න තමයි හිටියේ. එබැවින් සිත පහදාගත මැනව. නිසා සිත දුක් කරගන්න එපා සතුටු කරගන්න. අදම මගේ සහෝදරයන් දෙදෙනාට මාලත් වස්තුව බෙදා දෙමි. අදම මම යාළට දෙනවා කියලා සහෝදරයන් කැඳවා මෑණියන් ඉදිරිපිට දීව තමාලත් වස්තු සම්භාරය තුනට බෙදා. අම්මා ඉස්සරහම තමන්ට ලැබෙච්ච වස්තුව තුනට බෙදුවා. දෙකොටසක් තම සහෝදරයන් දෙදෙනාට පැවරුවේය. තමන්ගේ ලොකු සහෝදර දෙන්නට දෙකක් මම තමයි ශ්‍රීපාදයක් කරන්ගේ අම්මව කියලා ඔක්කොම යාගත්තේ නැහැ. වැඩි කොටස ගත්තේ නැහැ. සමානව තුනට බෙදලා කොටස් දෙකක් අයියලා දෙන්නට දුන්නා.
එයින් ප්‍රීතියට පත් මහලු සිටු දේවිය පුත ඔබ බෝසත්වරයකි ඔබට බුදු බව ලැබේවායි ප්‍රාර්ථනා කරේ. අම්මා ඒක දැකලා සතුටු වෙලා කියන පුතේවා බෝධිසත්වෙක්. බෝසත් කියන්නේ කාටද? බෝධිසත්වයාට. කියන්නේ පාරමිතා පුරණ කෙනා බුදුන් දැකීම සඳහා. ඔබ බුදු වේවා කියලා අම්මා ප්‍රාර්ථනා කරා. දැන් ඉතින් මට ප්‍රීතියෙන් මගේ අවසන් ගමන යා හැකියයි කීවාය. දැන් අවසන් ගමන කියලා කියන්නේ මොකටද මේ? මරණයට. ඉන් ටික කලකට පසුව කම් වූ පරිද්දෙන් මිය පරලෝ ගියායි. අම්මා කර්මය කම් වූ පරිද්දෙන් කියන්නේ කර්මය. නම් කර්මයට කියන සමානපදයක් තමයි කම්. කර්මය හැටියට මේ පරලෝ ගියා. සහෝදරයෝ තිදෙන සමගියෙන් ජීවත් වෙ ඉඳ මහලු වියට පත්ව පරලෝක ප්‍රාප්ත වූයේ. පරලෝ ගියා කියන්නේ මරණයට පත් වුණා කියලා කියන එක. ඔන්නක තමයි පුතේ සරල කතාව. මේක දැන් මොන කතාවක්ද? මම දැන් ප්‍රශ්න කීපයක් අහන උත්තර දෙන්න. මේක මොන කතාවක්ද? යෝසාන් මේක මොන කතාවක්ද? ජන කතාවක්. වෙරි ගුඩ්. මේක ජන කතාවක්. ජන කතා අයිති වෙන්නේ මොන මොන ගොඩටද පුතේ? මම එකත් කිව්වා ඉස්සෙල්ලා. මම එක වෙනම පැහැදිලි කරනවා නිකන් දාලා අදහසක් ගන්න. ජනකතා අයිති වෙන්නේ ජනශ්‍රුතිවලට. ජනශ්‍රුතිවලට අංග අයත් තව කීපයක් තියෙනවා. මේක අයිති වෙන්නේ ජනශ්‍රුතිවලට. හරි. මේ ජනකතාව ඇතුලේ අපිට ගන්න තියෙන පාඩම් මොනවද? පොඩ්ඩක් හිතන්න මොනවද අපිට ගන්න තියෙන ආදර්ශ ටික කියලා. එකක් තමයි අර පුතා අම්ම ශ්‍රීපාදේ යන්න ඕන කියලා කිව්වහම කොහොම හරි බොරුවක් කරලා හරි එක්කරන් යන්න නෑ බැලුවේනේ. කියන්නේ තමන්ගේ මව්පියන්ට සැලකීම කියන එක මේ පාඩමේ එන එක ආදර්ශයක්. ඊට පස්සේ තව මොනවද තියෙන ආදර්ශ? තමන්ගේ සහෝදරයොත් එක්ක මොන දේ වුණත් සහෝදරකම් නැති කරගන්නේ නැහැ කියන. දැන් අද කාලේ වගේ වුණා නම් ආශ්‍රීපාදේ අම්මා එක් කරන් ගියේ මම. ඒ නිසා මට තමයි ඔක්කොම දෙනවකුයි පොරොන්දුුනේ එහෙම කියලා ඔක්කොම තනියෙන් තියාගන්න බලන්නේනේ. හැබැයි අර බාල සිටු පුත්‍රයා තමන්ට ලැබිච්ච දේවල් තමන්ගේ සහෝදරයන්ටත් දුන්නා. තණ්හාව ඇති කරගන්නේ නැතුව තණ්හාව නිසා තමන්ගේ සහෝදරකම් නැති කරගන්න හොඳ නැහැ කියන පාඩමත් මේක ඇතුලේ තියෙනවා. හරි. සර් පොරොන්දුටු කරන එක අම්ම පොරොන්දුනා ඔක්කොම දෙනවා කියලා අම්ම පොරොන්දු ඉටු කරා. පොරොන්දු ඉටු කිරීමත් මේ පාඩම ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මේකේ තිබුණ වැදගත් වචන කීපයක්. කර්මයට කියන සමාන පදයක් තිබ්බ මොකද්ද? කර්මයට කියන සමාන පදය කම් වූ පරිද්දෙන් කියලා තිබ්බ. ඒ කියන්නේ කර්මයට කියන සමාන පදය තමයි කම්. කම් කියන එක. ඊට පස්සේ ඒ වගේ වැදගත් වචන කීපයක් තියෙනවා. මේක ඉතාම සරල පුංචි කතාවක්. මේ කතාව ඔයාලට කියලා දෙන්නේ ඇයි? ජන කතා ගැන ඔයාලට කියලා දෙන්න. දැන් අපි අහලා තියෙන ඉස්සර පුතේ නම බුදු වේවා කියලා කොහෙද කිව්වා කියලාද? අර අම්මව මූද මැද දවස් 7ක් තියාගෙන පීනුවට පස්සේ ගොඩඩාපු අම්මා තමයිලු පුතාට ආශිර්වාද කරේ පුතේ නම බුදු වේවා කියලා. ඒ වගේම කතාවක් තමයි මේක. නේ? බැ මේක පස්සේ කාලේ මේ ශ්‍රීපාදේ කියන්නේ අපේ බුදුහාමුදුරේ බුදු වුණාට පස්සේ මේ ලංකාවේ වෙච්ච සිද්ධිය. බැ ඒකෙත් අම්මා කියන්නේ මොකද්ද? පුතේ නොඹ බුදු වේවා කියලා. ඒක තමයි ජන කතාවේ තියෙන ලස්සනකම. ඔන්න ඔය විදිහට මේ කතාව ඉගෙන ගත්තට පස්සේ දැන් ඔයාලා මේ පාඩම කියවලා එක වැඩක් කරන්න ඕනේ තමයි මේ පාඩමේ අක්ෂර වින්‍යාසය අපිට වරදින්න පුළුවන් කියලා හිතන තැන් යටින් ඉරි ඇඳලා හෝ ඉරි අඳින්නේ නැතුව ඒ වචන ටික ලියා ගන්න ඕනේ අක්ෂර වින්‍යාසය කියන කොටස. මේකේ තියෙන වචන ගොඩාක් අපිට වරද්දන්න පුළුවන් වචන. හරි. මෑණියන් කියන එක, දියණියන් කියන එක, කලකිරුණු කියන එක, පැලක් කියන එක, පැලක් කියන එක, මහලු කියන එක, කල කියන එක, රදල කියන එක, මුළු කියන එක අපි වරද්දන්න පුළුවන් වචන. අන්නේ වචන වල හරි රූපය තමයි මේකේ ලියලා තියෙන්නේ. ඒ වචන ටික අරගෙන පුතේ ලියා ගන්න ඕනේ කොහෙද? අක්ෂර වින්‍යාසය කියන ගොඩේ. මම ලබන සතියේදී ජනශ්‍රුතියක් කියන්නේ මොකක්ද සහ මේ පාඩමට අදාළ අභ්‍යාස ටික කරන විදිය ඔයාලට කියලා දෙනවා. සහ මේ පාඩමෙන් ඔයාලට වැදගත් තව අනු කොටස් තුනක් උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි
භාෂාවේ තියෙන රසවත් යෙදුම් භාෂාවේ තියෙන රසවත් යෙදුම් තුනක් තියෙනවා. පස්සාපිරුණු රෝඩිහා ආප්තෝපදේශ. ඒක මම ලබන සතිය කියලා දෙනවා උදාහරණත් එක්ක. හරි උදාහරණත් එක්ක ලබන සතියේ මොනවද ප්‍රස්තාපිරුලක් කියන්නේ? මොකක්ද ආප්තෝපදේශයක් කියන්නේ? මොකක්ද රෝඩියක් කියන්නේ කියන එක කියලා දෙනවා. ඒතර ලබන සතියෙන් අපි පළවෙනි පාඩම ඉවර කරනවා. අපිට මේ 9 පන්තියේ පොතේ පාඩම් ඔක්කොම තියෙනවා 20ක්. පාඩම් ඔක්කොම 20ක් තියෙනවා. ඒතර අපි දවසකට පුළුවන් තරම් උත්සාහ කරමු එක පාඩමක් ඉවර කරන්න. සමහර විට බැරි වෙයි. කෙසේ හෝ සති දෙකක් ඇතුළත පාඩමක් ඉවර කරගෙන පාඩම් විශ්ස නිමා කරන්න උත්සාහ කරනවා. හරි. ඒතර ඔයාලා මේ පාඩම් යන අතරතුරේ කරන්න ඕනේ වැඩ දෙකක් මම දැනට කියලා දීලා තියෙනවා. මොකක්ද එකක්? සති දෙකකට සැරයක් එක පොතක් කුමක් හෝ පොතක් ළමා කතා පොතක් හරි ගවන්නේ කියවන්න ඕනේ. ඒ පොත කියවලා කොහේ හෝ තැනක පොත කියවලා ඉවර කරපු දවසයි පොතේ නමයි කතුවරයාගේ නමයි ලියන්න. අනිවාර්යෙන් පොත කියවුවාම කවුද පොතේ කතුවරයා කියලා දැනගන්න ඕන නිසා කතුවරයාගේ නමයි ලියන්න ඕනේ. අපි ඊට පස්සේ බලමු මේ විදිහට කියවලා මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි පොත් කීයක් කියවලා තියනවද කියලා. මම හිතන්නේ ඔයාලා මුළු ජීවිත කාලෙටම කියවට වැඩිය පොත් ටිකක් මේ අවුරුද්ද ඇතුළත කියවන්න පුළුවන් අපිට මේ විදිහට කියවුවා. මම අනිවාර්යෙන් අහනවා පොත් කීයක් කියවද කියලා. ඒ නිසා ලබන සතිය එනකොට පොතක් කියවන්න පටන් අරන් තියෙන්න ඕනේ. ඊළඟ සතිය එනකොට පොත කියවලා ඉවර කරලා තියෙන්න. මම එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කියවීම කියන එක හුරු කරන එක. අපි මේ පාඩම් වලින් ඉගෙන ගන්නවට වැඩිය දෙයක් පුතේ අපිට කියවන එකෙන් ඉගෙන ගන්න පුළුවන්. එනිසා අද ඉඳලා පටන් ගන්න ඕන වැඩක් තමයි කියවීම. දෙවෙනි එක තමයි ඒ කොහේ කියවන් යද්දී වුණත් අමාරු වචනයක් අක්ෂර වින්‍යාසයේ වැරදි වචනයක් හම්බ වුණොත් වර්ධින වචනයක් හම්බ වුණොත් ඒක අපි අපේ අක්ෂර වින්‍යාස වචන පොඩේ ලියා ගන්න ඕන. මට දැන් ඊට පස්සේ ඔයාලගේ තව බලන්න ඕන එකක් තමයි අකුරු කොහොමද කියන එක. ඒක බලන්න වෙන්නේ හැබැයි අභ්‍යාස කරාට පස්සේ. හරි අභ්‍යාස කරාට පස්සේ තමයි අකුරු බලන්න වෙන්නේ. මම දැන් ඔයාලට අද අපි කතා කරපු දේවල් වලට අදාළව අභ්‍යාසයක් දානවා අපේ මේ සයිට් එකට. හරි ඔයාලගේ account එකට අභ්‍යාසයක් දානවා. එතකොට ඔයාලා ඒ අභ්‍යාසය ලබන සතියේ පන්තියට ඉස්සෙල්ලා කරලා මට එවන්න ඕන. හරි. ඒතර හැම සතියෙම අපි කතා කරපු දේට අදාළ පාඩම් ටියුට් එකක් සහ අභ්‍යාසයක් මම ඔයාලට දෙනවා. ඒක බොහෝ වෙට හෙට වෙද්දි දාන්න පුළුවන්. ඒ ටික මට ලබන සතියේ දවසට ඉස්සෙල්ලා කරලා එවන්න ඕන. ලබන සතියේ දවසට එවන්න බෑ. ඒතර බලලා දෙන්න විදිහක් නැහැ. ඒ නිසා දෙන අභ්‍යාසය ලබන සතියේ වෙද්දි ඊට ඉස්සෙල්ලා මට ලියලා එවන්න ඕන. ඒතර වැඩ කීපයක් තියෙනවා සිංහල විෂයට අදාළව කරා. දෙන අභ්‍යාස ටික කරන්න ඕන. පොතක් කියවන්න පටන් ගන්න ඕන. අක්ෂර වින්‍යාසයේ වචන එකතු කරන්න. ඕක තමයි අපි දැනට කරන් යන වැඩ පිළිවෙල. ඉස්සරහදි මම පාඩවෙන් පාඩමට අදාළ වෙන විදිහට අභ්‍යාස අලුත් කරනවා සහ අභ්‍යාස ලබා දෙනවා. හරි එතනින් අපිට අද දවසේ පන්තිය නිමා කරන්න පුළුවන්. එතකොට අපි අවුරුද්දම මේ පන්තිය කරොත් මම ඔයාලට තහවුරුව කියනවා 9 පන්තිය සම්පූර්ණ පොත මම නිමා කරනවා. පොත කරනවා කියලා පොත ඉක්මනින් ඉවර කරන එක විතරක් නෙමෙයි. ඒ එක එක පාඩමට අදාළ දැනගන්න ඕනේ බාහිර කාරණා ටිකත් මම ඔයාලට කියලා දෙනවා. හරි. 9 පන්තියේ ඉගෙන ගන්න එක පුතේ සෑහෙන්න වැදගත්. 11 පන්තියේ සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වීම සඳහා. ඇයි? 9 10 11 කියන පොත් තුන ආශ්‍රයෙන් තමයි. ඒ විෂයමාලාව ආශ්‍රයෙන් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒ නිසා දැම්ම ඉඳලා ලෑස්ති වෙන එක ලොකු උදව්වක් වෙනවා අපිට 9 පන්තියේ 11 පන්තියේ සාමාන්‍ය පෙළ විභාගයට. ඒ නිසා මේ පන්තියේදී ඔබ ඉගෙන ගන්න ඕන යම් දෙයක් තියනවාද? දැන් මේ තුන්වෙනි මාසේ මාස දෙකක් ගිහිල්ලා තියෙනවා වුණත් මම ඔයාලට මේ පන්තිය කරන්න ඕන සියලු වැඩ ටික මේ පන්තිය අවුරුද්ද ඉවර වෙනකොට නිමා කරනවා සියලු අමතර දැනීමත් එක්ක. අවුරුද්ද ඉවර වෙනකොට පොත් 100ක් විතර අමතරව කියවලත් ඔයාලා තියෙනවා. හරි. පොත් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ඔයාලට PDF කරපු පොත් දෙන්නම්. එතකොට ඒව කියවන්න පුළුවන්. මොනවාම හොත පොතක් කියවන්න. නේද? කියවන අභ්‍යාස කරන සහ මේ පාඩම පුරා සතිය පුරාම නිරත වෙලා ඉන්න දරුවෙක් තමයි අපි අපේ මේ පන්ති සාකච්ඡාවේ හදාගන්න උත්සාහ කරන්නේ. එතකොට
වෙන ගොඩක් පන්තිවල අනිත් හැම පන්තිවලත් අච්චුපත හොඳට උගන්වනවා. හැබැයි ගොඩක් පන්තිවල කියවනවා කියන එක පුරුදු කරන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඔයාලට අනිවාර්ය කරලා සති දෙකකට එක පොතක් කියවන එක අනිවාර්ය කරලා අවුරුද්දට පොත් 100ක් විතර කියවන එකට ලෑස්ති කරන්න. වේගෙන් කියවන කෙනා හොයන්න. හරි. එයාලට අපි වෙනම දීම කියන්නේ ත්‍යාගයකුත් දෙනවා වැඩිපුර කියවන ළමයාට අවුරුද්ද ඉවරනාට පස්සේ. හරි. එනිසා අපි එහෙනම් එතනින් අද දවසේ පන්තිය නිමා කරමු. ඔයාලගේ කවුන්ට් එකට මම මේ සතියේ රදාලව කරන්න ඕනේ අභ්‍යාස ටික ලැබෙන්න සලස්වනවා. හරි. එහෙනම් පුතේ එතනින් අද අපේ පන්තිය නිමා කරනවා. හැමදිනාටම බොහොම ස්තුතියි. මම දීපු වැඩ ටික අද ඉඳලා කරන්න පටන් ගන්න. එහෙනම් හැමදිනාටම ආයුබෝවන් බොහොම ස්තුතියි. ආයුබෝවන් සර්. ආයුබෝවන්.